හරි, අපි අද හතේ දෙක පැත්තේ තමයි සාකච්ඡා කරන්නේ. අපි යම් ප්‍රශ්න ටිකට. පහත් සඳහන් ඡේදය හොඳින් කියවන්න කියලා අපිට දීලා තියෙන ඡේදයක්. නිල්වන් කඳු වළල්ල නිසල්මනේ පසුවේ. එකිනෙක උස් වූ කඳු වැටි එකිනෙකට පසුපසින් මතු හිස ඔසවා තැනිතලාවට මුහුණලා සිටගනි. කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් නැදහැලන රිදී රේඛා වැනි දිය ඇලි කඳු කරේ අඳින ලද මෝස්තරයක් වැනිය. කඳු පෙළ පාලනය කරන සෙම්පෙතිකු වැනි වාලිබේ හෙළ කුඩා ළමයින් රැසක් වටකරගත් ගුරුවරුකු මෙන් ගෞරවාන්විතව නැගී සිටී කියලා ඕන විස්තරයක් තියෙනවා අපිට. මේ විස්තරය ඇසුරෙන් තමයි ප්‍රශ්න ටික අහන්නේ. නිසල්මනේ පසුවන්නේ කුමක්ද? මොකද වෙන්නේ? නිල්වන් කඳු වලල්ල නිල්වන් කඳු වලල්ල නිල්වන් කඳු උත්තරේ මොන්නේද? නිල්වන් කඳු වලල්ල අකුරු නිවැරදිව උඩ තියෙන විදිහට තියෙනවා. නිල්වන් කඳු වලල්ල රචනා ගෲප් එකට දාන්නන්නේ නේද? ඔව්, රචනාව කතා කරන්න දාන්න ඕනේ. හරි, ඒක පස්සේ අවසාන සාකච්ඡා කරන කලින් දාලා තියන්න. දියලි ඇද වැටෙන දියදී ඇද වැටෙන්නේ කුමක් මදින්ද කියලා අහනවා. එකිනෙකට කඳු වැටි එකිනෙකට පසුපසින් මෙතන කතාව තියෙනවා. අමෙතින් කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් නැදහැලන රිදී රේඛා වැනි දිය ඇලි. එහෙනම් මෙතන කියන්න පුළුවන් කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් කියන එක එකතු කරන්නත් පුළුවන් නැතුවත් පුළුවන්. සම්පූර්ණ උත්තරේ තිබිය යුතුයි නේද? ගල් තලාවන් කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් නැදහැලන රිදී රේඛා වැනි දිය ඇලි. එහෙම කියන හින්දා ගල් තලාවන් කොහොම සම්පූර්ණ නෑ නේද උත්තරේ? ඔව්, ගල් තලාවන් කියන පිළිතුර සම්පූර්ණ පිළිතුරක් නෙමෙයි. කියන්නේ මේකේ ලොකු විස්තරයක් තියෙනවානේ. කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් නැදහැලෙන. එතකොට ඒ විස්තරේ එක්ක මේ ගල් තලාවන් විතරක් කියන උත්තරේ හරියන්නේ නෑ. කඳු මත වූ විශාල ගල් තලාවන් මතින් මතින් කියන එක එකතු කරලා කමක් නැහැ. විශාල ගල් තලාවන් මතින් බැරිද සර්? ඒකම බෑ පුතේ. සම්පූර්ණ උත්තරේ මෙතන තියෙන්නේ වෙනවා. ඒතර කොටසක් අඩු වෙනවනේ. අදහසම නැති වෙනවා. මතින් කියන එක මම ලිව්වේ නෑ. මතින් මෙතනින් මතින්ද කියලා අහන ඉඳ අපේ මතින් කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඒක ලොකු වැරද්දක් නෙවෙයි. රිදී රේඛාවෙන් දියාලි උපමා කර ඇති ආකාරය. කඳු කරයේ අඳින ලද පෝස්තරයක් වැනි රිදී රේඛාවෙන් දියාලි කඳු කරයේ අඳින ලද මෝස්තරයක් වැනිය. ඔව්, කඳු කරේ අඳින ලද මෝස්තරයක් වැනිය. වැනි කියලා විතරක් කිව්වත් ඇති ඉතින්. සර්, කියන්නපතේ අඳින ලද මෝස්තර තරම් මේ අඳින ලද මෝස්තරයක් වෙන්නේ බැරිද? කඳු කරේ කියන කතාව ඕනි පුතේ. නැත්තම් උත්තරේ සම්පූර්ණ නෑ. මම මෙතන වැණිය කියලා තිබුණේ නේද? වැණිය දැම්ම. වැණි කියලා විතරක් ලිව්වත් ඇති. එතන ගැටලුවක් නෑ.
මේ සඳහන් සුවිශේෂී ස්ථාන නාමය වාලි බෙහෙල අකුරු නිවැරදි වෙන්නත් ඕනේ වාලි බෙහෙල වාලි බෙහෙල හරි වැඩිහිටි පුද්ගලයන් පාලනය කරන තනතුර පිළිබඳ මෙහි කියන තනතුර දක්වා ඇති කඳු පෙළ පාලනය කරන සෙන්පතියෙකු වැනිය. ඔව් දැන් මෙතන ගුරුවරයෙකු දැන් ළමින් වට කරගත් ගුරුවරු කියන එක ගන්න බෑ එතන ළමයි වැඩිහිටි පුද්ගලයන් නෙමෙයිනේ. ඒතර කුඩා දරුවන් හින්දා එතන බෑ. අතන තමයි අපිට යන්න වෙන්නේ. කඳු පෙළ පාලනය කරන සෙන්පතියෙකු වෙන්න. සර් සෙන්පතියෙකු වැනිය කියලා කියන්න බැරිද? පුළුවන්. එතන අපින් අහන්නේ තනතුර දක්වා ඇතු පුළුවන්. තනතුර දක්වා ඇති අයර්ගේ පින්ද මම ඒක ගන්න පුළුවන්. සර් කඳු පෙළ පාලනය කරන සෙන්පතියෙකු. ඔව් ඒක හරි. සෙන්පතියෙකු ඊට පස්සේ සෙන්පතියෙකු වැනි සෙන්පතිනේ පතියෙන් සෙන්පතියෙකු සෙන්පතියෙකු වැනි අනේ ගැටුවා නෑ නේද වාලබේ හෙළ නැගී සිටින අයුරු කුඩා ළමින් රැසක් වට කරගත් ගුරුවරයෙකු මෙන් මොකද දෙකේ කරේ ළමයි රැසක් වට කරගත් ගුරුවරයෙකු මෙන් ගෞරවන්තව දෙනෙත් නිශ්ශබ්ද වෙන්නකෝ මයික් එක ඔෆ් කරගන්න කාගේ හරි දෙනෙත්ගේ තමයි මයික් එක ඔන් එකේ තියෙන එක චුට්ටක් ඔෆ් කරගන්නකෝ හරි මෙතන කියන්න පුළුවන් කුඩා ළමින් දෙනෙත් හන්සේ කිව්වේ වානේ අනිත් දෙනේ කුඩා ළමින් රැසක් වට කර ගත් මොකද පුතේ ආ දැන් හරි ඉස්සෙල්ලා ටයිප් කරනකෙ පෙන්නුනේ හා කුඩා ළමින් නැවතුතර මැසේජස් එනවනේ ඒකයි ඒ කියන්නේ දැන් තාම කට්ටිය මේ WhatsApp එකේ පින්තූර දානවා ඒවා රයිනින් වැටෙනවා ඒකයි කුඩා ළමින් රසක් වට කරගත් ගුරුවරයෙකු පුළුවන් ඉතුරු කෑල්ල එකතු කරන්න පුළුවන් ජන්නේ මෙන් ගෞරවාන්විතව කියලා කියන්නත් පුළුවන් ඉතින් ගුරුවරයෙකු මෙන් හරිනේ සර් ඔය තිත්තිරි ටිකක් තියෙනවනේ ඒකෙන් ඉදමදි වෙලා මේ රූල් අඩි රූල් එකකින් ඉරක් ගහන ලිව්වට කමක් නැහැනේ මේ ආ මෙතනද එකෙන් කීවෙනි එකද ආහ මේකේ මේ ටික ඔක්කොම ලියා ගන්න මදුන යටත් දුලත් එක ඔව් අකුරු එහෙනම් ලොකු ඇති පුතේ මෙහෙමයි මට මෙතන නම් ගැටලුවක් නෑ පුතේ මෙතන එහෙම මේ අපි මේ පේපර් එක සාකච්ඡා කරන්නේ
හැබැයි ශිෂ්‍යත්ව විභාගයට යනකොට මට ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මදිනම් මෙහෙම අවසානට මදිනම් යටින් ඉරක් ගහලා ලියන කේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉඳ මදිනා ලියන්න වෙනවා. හැබැයි පොඩ්ඩක් ඔයාගේ අකුරු ප්‍රමාණය ගැන චුට්ටක් හිතන්න. මොකද මෙතන ගොඩාක් ලියන්න තිබුණේ නැහැ නේ. කුඩා ළමින් රැසක් වට කරගත් ගුරුවරුකු මෙන් ගෞරවාන්විතව කියලා එකතු කරත් මං හිතනවා ඇති වෙයි කියලා රූල. මම ලියන අකුරු වලට වෙනස් දැන් සාමාන්‍ය නිකන් ලියනකොට මේ මම ලියන තරම් මේ පොඩි ලියා ගන්න බෑ ඊට වඩා දික් වෙනවා. මේ චුට්ටක් උත්සාහ කරන්න පුතේ ශිෂ්‍යත්වයේදී බොහෝ වෙලාවට මේ උත්තරයකට ඇති වෙන්න රූල දෙනවා. දැන් මේ පේපර් හදද්දීන් සාමාන්‍යයෙන් එහෙම නෙවෙයි යාලාර ප්‍රශ්න ප්‍රමාණය ආවරණය කරගන්න කෙටියෙන් හදනවනේ. පේපර් කට්ල හදද්දීන් ශිෂ්‍යත්වයේදී එහෙම නෑ සාමාන්‍ය රූල දෙනවා. මදිම නම් ඉතින් යටින් ලිවර කමක් නෑ ඉතින් ඒක ලොකු වැරද්දක් නෙවෙයි. මේ ගොඩක් වෙනකොට බලන්න මේ අකුරු ප්‍රමාණය ගොඩාක් ලොකු කරගන්නත් එපා. ඒ දුලෙන් බාගෙන තියෙන අපි අකුරු ප්‍රමාණය ඉගෙන චෙක් කර. හරි අපි යන්නට. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍ය. පෞරාණික වස්තු රැක ගැනීම අප සතු වගකීමකි. පෞරාණික වස්තු රැක ගැනීම අප සතු වගකීමකි. ඔව් ඒක නේ තමයි. පෞරාණික වස්තු රැක ගැනීම අප සතු සතු වගකීමකි. ඉරි අඳින තියෙන අපිට සෞඛ්‍ය සායනයේදී මුඛ සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් දෙකේම සෞඛ්‍ය කියලා තමයි දීලා තියෙන්නේ. අපි සාමාන්‍ය සෞඛ්‍ය කියද්දී නෑ මෙතන මේ දෙකක් කියන්නේ නේ. සෞඛ්‍ය සායනයේ මුඛ සෞඛ්‍ය පළවෙනි එක යන්නක් එන්නේ නැහැ. සෞඛ්‍ය සායනෙනි. සෞඛ්‍යයේ සායනෙ නෙවෙයි. සෞඛ්‍ය සායනෙ. මුඛ සෞඛ්‍ය. පළවෙනි එක යන්න නැතුව දෙවෙනි එක යන්නත් එක්ක. උඩ එකලක් උනායි දෙකම හරියන්න ඕනේ. එකක් හරි ගියොත් එතන ගැටලුවක් තියෙනවා. එකක් හරි ගියොත් වැරදි. ලකුණු දෙන්න විදිහක් නැහැ. කම්මැලිකම කොහොමද යන්නේ? එකනේ. එක. ඓතිහාසික නම් දෙකනේ. කොඹු දෙකක් එන්නේ නැහැ. අයි શબ્දේ කොට මේ පිල්ලම අනිපතර යදුනම එනවා. හැබැයි මෙතනදී පිල් මේ කොඹු දෙකක් එන්නේ නැහැ. පහත පදවල නිවැරදි තේරුම වරහන් තුලින් තෝරා ඒ තිරිය අඳින්න තමයි තියෙන්නේ අපිට. අභිමුවට ඉදිරියට 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 පැල්පත පැලපත පැලපත පැලගොයම 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 තමයි පැලපත කියලා කියන්නේ. සමුදාය සමුදාය සමූහය වගේ රාශිය සමූහ රාශිය සමුදාය සමූහය සමූහය බහුවචනේට ස්කැන්ඩේනියා ස්කැන්ඩේනි වියානුනේ පැටලෙනවා. ස්කැන්ඩිනේවියානු ජාතිකයා කියන එක බහුවචනට යන්න ඕනේ.
ජාතිකයෝ. ජාතිකයෝ. එතත වෙනස් වෙන්නේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරයි. කරතිනේ. කරති. මෙතන බහුවචනේ ජාතිකයෝ කරති කියලා තමයි වෙනස් වෙන්නේ. ස්ථාන ගැලපෙන අනුත්තු පදේ වරාන්තුලින් තෝරා යටින් ඉරියඳින්න. ඔල්සන් කාමරයට ආව එතන ඇත්තෙන්න ඕනි. කුමක් හෝ වරදක් සිදුවී තිබෙන බව මුහුණින් පෙනෙන ඔහුගේ ඔහුගේ මේ අපුරු ආත්තම්මා වයස අවුරුදු 80 ඉක්මවා තිබේදී විස්රාම නොගත්තාය. අය එතන අය අය එනස එතන නයි මට එතන ඈද ඈද කියන දෙකෙම වෙනසක් දකින්නේ නෑ පුතේ. ඒ කියන්නේ දැන් උක්ත ස්වරූපය අනුක්ත ස්වරූපය ඉස්සර ඉගැන්නුවා ඉස්සර තිබුණේ එක ඒකත් ප්‍රාථමික විතරයි දෙතිගේ කට්ටිය ගැන මොක මොම වෙනසක් නැහැ. උක්ත පදේ තමයි ඈ අනුක්ත පදේ තමයි ඇය. එහෙම තමයි මේකේ සාමාන්‍ය යෙදෙන්නේ. හැබැයි දැන් එහෙම එකක් ගැටලුවක් නැහැ කියන තත්ත්වෙන් තමයි උගන්වන්නේ. එතකොට පේපරේ මම හිතන්නේ අර පරණ ප්‍රශ්න රටාව එයා වෙනස් නොවී හැදලා වෙන්න ඕනි. මේ කලුත් ප්‍රශ්නයන්නේ මේ. එතකුට එක දිගටම ගමේ ළමයින් වෙනුවෙන් කැපුවා. මට පිළිතුරක් තෝරන්න බෑ පුතේ. එහෙම තෝරනවා මම තෝරන්න වෙන්නේ ඈ. හැබැයි මට ඇය වැරදි කියලා කියන්න බෑ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඔයාලගේ වාක්‍ය රටාවල උක්තාක්‍ය අධිපද සම්බන්ධයෙන් ලියද්දී අපිට අර ඒ වෙනුවට යොදිය හැකි පද විදිහට ඇය 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 අර වෙනස් ආකාරයේ පද ලියද්දී පුතේ ඇය උක්ත කරලා ඇය උක්ත කරලා ඕ උක්ත කරලා අපිට දෙනවනේ සර්. ඇය ගන්න බැරිද ඒ කියන්නේ? නෑ ඒක තමයි මම මේ කියන්නේ. පැහැදිලි කරන්න දන්නේ. ඔයාලට මතක නම් හතර වසර වාක්‍ය රටාවේදී මේ ඇය ඇය මල් කැඩුව මොකරේ ඈ මල් කැඩුවා අය හරි මොකරි වාක්‍ය රටාව දීලා ඊට පස්සේ ඈ කියලා ඉනකට දෙනවනේ. පළවෙනි එක ඈ කියලා දෙනවා ඊට පස්සේ ඈ කියලා දෙනවා ඊට පස්සේ ඕ කියලා දුන්නනේ වාක්‍ය රටාව. ඒතර මේ තුනම උක්ත පද විතර යොදන්න පුළුවන්. මේ අනුක්තේ වරහන් තුලින් තෝරන්න කියලාත් කියනවා. ඒතර අනුක්තේ වරහන් තුලින් මෙතන තෝරන්න කිව්වට මේ මේ ප්‍රශ්නේ වැරදි පුතේ. අනු එක දිගටම ගමේ ළමින් වෙනුවෙන් කැපුවා අය. එතකොට මෙතන අනුක්ත පදයක් හදන්න බෑ අපිට උක්ත පදයක් හදන්න වෙන්නේ. කැපුවාය. එහෙනම් කැපවන ලදි. එහෙම වෙන්න ඕනේ. අනුක්ත ස්වරූපයක් මෙතන දානවා නම්. එහෙනම්දා මට දැන් මෙතන අනුක්ත පදයකුත් හොයන්න බෑ උක්ත පදයකුත් මෙතන හොයන්න බෑ. එහෙනම්දා මේකේ ඔයාලා ලිව්වේ ඈද එක හරි දාගන්න ඈද එකත් හරි දා. ඉදි ගහගත්තේ. මේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් නැහැ පුතේ. මෙතන අනුක්තය ස්ථානට ගැලපෙන අනුක්තය. ඒතර ගැලපෙන එක වෙන්නත් ඕනේ. උඩේකේ ප්‍රශ්නයක් නැහැ. උඩේකේ මුහුණින් පෙනෙන්නට තිබුණා. එතන එතනත් දැන් ඒකත් අපිට හොයන්න බෑ පුතේ. ඔහුගේද ඔහුන්ගේද කියලා එතනත් හොයන්න බෑ. හැබැයි අපි අර පාඩමත් එක මතකෙන් තමයි එතන ඔහුගේ කියලා කියන්නේ. ඔල්සන් කාමරේට ආව කුමක් හෝ වරදක් සිදු තිබෙන බව අර තනිකගෙනානේ. ඒ හින්දා ඔහුගේ කියලා අපි තෝරගත්තා. ඔහුගේ කියන්නේ ඔහුන්ගේ කියන්නේ දෙකම අනුක්ත පදම තමයි. එතනින් මෙතන උක්ත ස්වරූපයක් වෙන්න ඕනේ. හැබැයි උඩ අපිට කියන්නේ අනුක්ත ස්වරූපයක් තෝරන්න කියලා. ඒත් මේකේ උක්ත අනුක්ත දෙකක් නෑ. ඇය දෙකම
උක්ත තමයි. අනුක්තත් ඒකම තමයි. දැන් අම්මා කියන පදේ අනුක්ත පදේ කියනකමට. මම කියන පදේ අනුක්ත පදේ කියන්න පුළුවන් මා කියලා. අපි කියන එක අප කියලා කියන්න පුළුවන්. අප. අම්මා කියන පදේ අනුක්ත පදේ පුතේ අම්මාම තමයි. ඔහු කියන පදේ අනුක්ත පදය ඔහුම තමයි මතන්න ඒක වචනදී එහෙම වෙනසක් නැහැ ඔහුන් ඔහු තමයි ඔහුම තමයි සර් ඔහුම තමයි එතන වෙනසකුත් නැහැ එහෙම මේ සමහර පදවල අනුක්ත ස්වරූපය උක්ත ස්වරූපය දෙකම එකයි උතර ඈ ඇය දෙකම උක්ත ස්වරූපයක් විදිහටත් ගන්න පුළුවන් අනුක්ත ස්වරූපයක් විදිහටත් ගන්න පුළුවන් ආ එතන ගැටලුවනේ අනුක්ත ස්වරූපයක් ගන්නත් පුළුවන් නේ හැබැයි මෙතන වැඩි තියන්නේ මේ මේක උක්ත ස්වරූපයෙන් ලියන්න වෙනවානේ මට උත්තරය තෝරන්න බෑ පුතේ එක්කෝ ඈ එක්කෝ ඇය ඔයා කැමති එකට හරි ගන්න දෙකම හරි පැහැදිලිනේ දී ඇති අකුර අයත් අක්ෂර වර්ගයේ වරහන් තුලින් තෝරා යටින් ඉරක් අදින් ම රූලෙන් උඩ මං කියන්නේ රූලෙන් උඩ යන්නේ බර අඩු හින්දා එහෙම නේද රූලෙන් යට යන්නේ බර වැඩි රූලෙන් උඩ එනවා බර අඩු අකුරු හතරක් තියෙන ආරෝහණ රූලෙන් යට යනවා බර වැඩි අකුරු තියෙන ආරෝහණ එහෙනම් මේක මොන එකක්ද ආරෝහණ එක ආරෝහණ එක මෙන්න උයන්න බර වැඩි හින්ද රූලෙන් යට ගිහිල්ලා ආරෝහණ එක ආරෝහණ 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 හරි ඊනකට මේක ආයෙත් හම්බෙලාද එහෙමද ආ නෑ මේක මේ හතර වසරදී හම්බුනේ මම එක් මගෙන් ගැටලුවකුත් ඇහුවා මේ කවර් කවිස් කියන්න ඔ කියන්න කවිය මුනිසිරි පාසිඹි මින්නේ සමනල ගිරි පැදසින්නේ මද සුරංගයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ මේක මොන පාඩමේ තියෙන්නේ? හතර වසරේ. දරුනේ. ජාතික තොටිල්ල. දැන් ඔතන මේ පාඩ දෙන්නේ නිදියන්නේ කියලා තමයි තිබුණේ. හැබැයි ඕකේ මේ සර් මගේ පුතා නිදියන්නේ වැරදිද? ඔයක තමයි මම දියන්නේ මේ. සර් මගේ පුතා නැලවෙන්නේ කියලා බෑ මේක දැන් ඇත්තම කවිය එතන තියෙන්නේ මගේ පුතා නැලවෙන්නේ තමයි මට මතක විදියට මේ පහේ පාඩමත් හතරද යන්නේ මට හතරේ පාඩමක තියෙනවා මේකනේ හතරේ පාඩම හතර සර් පාඩමේ පුතේ තිබෙන්නේ පුතේ නිදියන්නේ හරිද ඒ හින්දා පොතේ තියෙන්නේ නිදියන්නේ නිසා මම කියන්නේ නිදියන්නේ කියලා ලියන්න. හැබැයි මේකේ සින්දුව ගත්තොත් ගීතේ හරි ඕකේ තියෙන ඔය ගීතයක් එම හොයා ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ නැලවෙන්නේ කියලා. සර් මේ කවිශිෂ්ටට આવොත් මොකද්ද නිදියන්නේද නැලවෙන්නේද ලියන්න ඕනේ? අනේ ඒක තමයි ගැටලුව වෙන්නේ. අපිට මෙහෙමයි පුතේ. දැන් ඔයාලට ඔක ඉගෙන ගන්න තැන තියෙනවනේ. ඉවාලා ඉගෙන ගන්නේ පෙළ පුතෙන් හරි ගුරුවත් පුතෙන් හරිනේ. මං තා චුට්ටක් මේ මේකේ හොයලා බලන්නම් මේ මේ ටික යදුන කොහෙද කියලා. يعني හතර ගුරුවත් පුතෙත් මේක සමහර දැන් සමහර පාඩම් ගුරුවත් පුතෙත් දෙනවනේ පැහැදිලි කරින්. එතකොට ගුරුවත් පුතේ තියෙනවා නම් ගුරුවත් පුතේ තියෙන්නේ මොකද්ද? පෙළපතේ තියෙන එක නම් කොහොමද නිදියන්නේ මතකයි මට හරියටම නිදියන්නේ කියලා නැලවෙන්නේ නැලවෙන්නේද නිදියන්නේ තියෙන ගුරුවත් පොතේ තියෙන නැලවෙන්නේ බලන්න ඕනේ චුට්ටක් මට මේ මතක නැහැ චුට්ටක් බලන්න ඕනේ ඒ හින්දා එතකොට ගැටලුවක් එනවා එහෙම තැනකදී අනිවාර්යයෙන්ම යාලට සිද්ධ වෙනවා උත්තර දෙකම දෙන්න හැදෙද්දී තුරු ගුරුවරයා උගන්වන්නේ නැලවෙන්නේ කියලා නම් මෙතන නිදියන්නේ කියලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් පෙළපතේ නිදියන්නේ කියලා තියෙනවානේ ඒ හින්දා ඔයාට නිදියන්නේ කියලා ලිව්වොත් ඔයාට නිදියන්නේ කියන එක වැරද්ද දාන්න බෑ
ගුරුවත් පොතේ තියෙන මම අරක මට මට චුට්ටක් මතකේ නෑ පොඩ්ඩක් බලන්න ඕනේ يعني හරියටම මතකේ මේ බලන්න ඕනේ මොකද්ද තියෙන්නේ කියලා වචනේ ගුරුවත් පොතේ තියෙන නැලවෙන්නේ නම් එහෙනම් ඒකටත් හරි දෙන්න වෙනවා පැහැදිලිද තුරු එහෙම තැනක් වුණොත් දැන් මට හරි මේකක් කියන්න බෑ හැබැයි ඔක මම දැන් නිවැරදි මේක මේ නැලවෙන්නේ يعني කවි පන්තියේ තියෙන්නේ ඔපතේ අර මේ අපේ හතර වසරේ ටීචර් මේ ෆොටෝ කොපියක් ගහලා දුන්න මේ ගුරුවත් පොතේ ඒකේ තියෙන්නේ නිදියන්නේ කියලා. මන් නැහැ මං ගා ගුරුවත් පොත් ටික තියෙනවා මම බලන්න. මට දැන් එකපාරව දැන් මතක නැහැ. ඒ කියන්නේ මෙහෙම තිබ්බා කියලා හරියටම කියන්න පුතේ චුට්ටක් ආයෙ බලන්න ඕනේ. එහෙම මතක නැති ඉඳ මං කිව්වේ බල්ලා කියලා. නේ දැනට ඔයාලා නිදියන්නේ නැලවෙන්නේ දෙකම ලිව්වත් හරි දාගන්න. අපි හෙට දවල් පන්ති සාකච්ඡා කරනවානේ. හෙට දවල් ඔක්ක කතා කරමු ආයෙ. හරි. දෙකම එතකොට මම උපදේශයක් දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. එහෙද පොඩි පොඩි ගැටලු තියෙනවා පුතේ. සර් කැඩි කැඩි. හරි අයියා සිග්නල් පොඩි ඉටපු ආඩු වෙනවා. පොඩි පොඩි ගැටලු තියෙනවා. එහෙනම් දැන් මෙතන ඔයාලා ලිව්වේ මගේ පුතා නිදියන්නේ නම් ඒකට හරි දාගන්න. මගේ පුතා නැලවෙන්නේ ඒකටත් හරි දාගන්න. ඔය ගැටලුව හතරවසලා මේකුත් මගෙන් ඇහුවා. හතරේ මේ එයා අවසානට මට ඉවල තිබුණා ගෲප් එකට මේ ඔකේ ගීතයකුත් වෙනවනේ පුතේ ඒ ගීතයත් ඒවල තිබ්බා ඒකේ තියෙන්නේ එයා අහලා තිබුණේ ඒකේ තියෙන්නේ මේ නැලවෙන්නේ මේ ඒකත් වැරදිද කියලා හරි අපි ආයෙත් කතා කරමු ඉස්සරහට යමු දැන් නැලවෙන්නේ කියලා ලිව්වා නම් ඒකත් හරි දාගන්න හැබැයි නැලවෙන්නේ ලයන්න මුර්ධජ ඒක දන්ත නම් ලියන්න එපා සුසු විරාම ලක්ෂණ යොදා නැවත ලියන්නලු මම අද ගෙදර යමි හෙතම කිහිය කියන පුද්ගලයා ඉන්නවනේ ඔව් සර් එහෙනම් උඩියුගලක මම යන්න වෙනවා මම අද ගෙදර යමි කියද්දී උඩියුගලකම ඉවර කරන්න වෙනවා අපිට ඊට පස්සේ තමයි අපි මේ ඊ ලියන්නේ අර අර කොටස ඊ වලට කලින් තමයි උඩියුගලකම යොදන්නේ හෙතෙම කීහ අපිට අවසන් දාලා දීලා තිතේනවා දාලා දීලානේ ඊනඟට ප්‍රභාවි නිර්මාණ ප්‍රදර්ශනය එතකුට එක ප්‍රභාවි කියන එක විශේෂ වචනයක් නේ මෙතන වාලා යෙදුවොත් මේ උඩු යුගල උඩු යුගල කමා නැතු උඩු යුගල උඩු කමා විතරක් එක එක දැම්මත් මට ඒක වැරදි කියන්න බෑ එකත් හරි ප්‍රදර්ශනය අද දින මෙතන ආපහු 32 ඕනි ප්‍රභාවි නිර්මාණ ප්‍රදර්ශන අද දින 5:09 ට පැවැත්වේ. එනනම් ඊට පස්සේ අකුණු දත දකුණු අත මෙතන මිතුක ලියන්නේ ඒක යටුලි කිව්වත් කමන්නේ දලනම් දත ඊට පස්සේ රූල වෙනස් වුණාට කමන්නේ නැහැ මන් දීපු විදිහ නැතුව අකුණු දත
දකුණු අත. දකුණු අත. හරි. කොහොමද අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ? S H O E S socks කියන්නේ නේ අපි? S H the order. S H socks. S O C K S. ඔව් එහෙම නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. අර දෙකකින්ද pair of socks කියලාත් කියන්න පුළුවන්. Sir. S H O E S අරද? ඒ කියන්නේ ඔයා කියන්නේ shoes කියලාද ඔය කියන්නේ? Socks means. Means socks. S O C K S. මේ තියෙන්නේ හුණු කොට්ටයක් නේ. Duster. Duster. D U S T U R. Duster. මෙතන D අකුර සිම්පල් නැතුණාට ගැටලුවක් නැහැ. S අකුර සිම්පල් නැතුණාට Duster. I am Sir 11ට උත්තරේ කියන්නේ නැහැ කිද? මේ තියෙන. පග්ගල මේකෙන් බලන්න. Socks එකක් ඇති මම දෙක ලිව්වට Duster. හරිනේ. I am listening music ne. I am listening to music. I am listening to. I am listening to music. Mama. සංගීතයට අහුම්කන් දෙමින් සිටිනවා කියන අදහසනේ. I'm listening to music. Please give me a pencil. Please give me a pencil. එතකොට අර මෙතන පුතේ කැපිටල් සිම්පල් දීපු ඒවා ගැන චුට්ටක් අවබෝධයෙන් ලියන්න. කියන්න පුතේ. හතරවැනි ප්‍රශ්නේ තුන්වැනි පිළිතුරට රාශියයි සමූහයයි දෙකම ගන්න බැයිද? පෙළ පොත්තේ තියෙන රාශියයි සමූහයයි දෙකමනේ. එහෙනම් ඉතින් දෙකම පොඩි ළඟ උත්තරයක් වගේ දැනුණා. සමුදාය සමූහය රාශිය. අරකට හරි දාගන්න වෙනවා එහෙනම්. මෙන්න මේක චුට්ටක් අවබෝධ කරගමු. දැන් මෙතන ප්ලීස් කියද්දී කැපිටල් අකුරු දීලා පෙන්සිල් කියද්දී සිම්පල් අකුරු දීලානේ. ඒතුළු පුතේ පොඩ්ඩක් ඔයාලා ලියද්දී දැන් අපිට හිතලා ලියන වාක්‍යයක ගැටලුවක් නෑ. සාමාන්‍ය පෙන්සිල් කියද්දී ඕන නම් කැපිටල් ලියන්න පුළුවන් අපිට. නමක් ඉඳ එහම අපි කැපිටල් ලියන අවස්ථාව තියෙනවානේ. එතකොට මේ දීප එකක් හින්දා මේවා වෙනස් නොකර ලියන්න උත්සාහ කරා. දුන්නේ සිම්පල් නම් සිම්පල් අකුරෙන් කැපිටල් නම් කැපිටල් අකුරෙන්ම ලියන්න. ඒක වැරද්දක් වෙන්න පුළුවන්. මොකද මේ කැපිටල් මේක කැපිටල් අකුරක් මේක සිම්පල් අකුරක් කියන එක බලන්න පුළුවන්. මේක හරියට තව රූලෙන් පහට යන්න ඕනේ. එතකොට සිම්පල් p අකුර ලියනවා රූලෙන් පහට යන්න ලියන්න. වැදගත් මං කියන එක. එහෙම ගැටලුවක් ආව එක සැරයක් අප කොහොමත් අපි දැන් අර විභවිතාමානේ කියන එකට කතා කරමු පෞගිය අවුරුදු ඉංග්‍රීසි ටික. එතකොට මේ නීති රීති ටිකත් කතා කරන්න පුළුවන්. Single, මොකද්ද මේ කියන්නේ?
ත්‍රිකෝණය 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 බෙඩ්රූම් කියන්නේ නිදන කාමරය නිදන කාමරය නිදන කාමරය නිදන කාමරය අයියා ඉන්නවා අයියාට අපි කියනවා අන්නා ඉරුක්කිරා අන්නා ඉරුක්කිරා අන්නා ඉරුක්කිරා සර් අපිට කියලා දුන්නා ඩීටේනේ කන්නා ඉරුක්කිරදු කියලා ඉන්නවා කියලා ඉරුක්කිරදු කියලා ඉරුක්කිරදු කියන්නේ තියන්නේ ඉන්නේ ඉරුක්කිරා අර ඉන්නේ නේ ඔව් සර් ඔව් අපි මේ දෙමළ ඉංග්‍රීසි ටික චුට්ටක් දැන් ඕකේ මේ අර ආපහු මම පොඩ්ඩක් ඔයාලා බලලා ෂෙයා කරන්නම් තිබුණා මේ පහුගිය අවුරුදු ටික يعني මේ ඔයාලගේ දෙමළ ඉංග්‍රීසි ටික සම්පූර්ණයෙන්ම මේ කේ ඉඳලා පහ වෙනකන් අර මේ වචන ටික විතරයි එන්නේ කියලා තියෙනවනි පුතේ විෂය නිදේශයක් තියෙනවනි බුරුවත් පොතේ තියෙන දෙමළ ටික විතරයි එන්නේ එතනින් එහා එන්නේ හැබැයි මෙහෙම පොඩි පොඩි වචන වෙනස් වෙන්න පුළුවන් කියන්නේ දැන් අන්න අයියා කියන එක ඉගෙන ගන්න තියෙනවා නම් එතන ඉන්නවා කියන එක දැන් මෙතන මේ අයියා ඉන්නවා ඕනනම් මේක වෙන එකක් දාලා ගුරුතුමා ඉන්නවා කියලා දෙන්න පුළුවන් අපිට එහෙම එකක් වෙන්න පුළුවන් සමායට එහෙම වාක්‍ය මම දැකලා තියෙනවා කියන්නේ ගුරුතුමා ඉන්නවා කියලා උගන්වන්නේ නැහැ හැබැයි අයියා ඉන්නවා කියන එක තියෙනවා නම් ඒකට අපි ගලප ගන්න පුළුවන් ඉස්සරහට වචන විතරනේ ගැලපෙන්නේ වෙනස් වෙන්නේ ඒ විදිහව තියෙනවා ඒ හැර අර දීපු වචන ටිකම තමයි දෙන්නේ එතකොට අපි පුළුවන් නම් හෙට හරි කමන්නේ නැත්තම් හෙට වගේ අපි ඉංග්‍රීසි ටික සාකච්ඡා කරමු පොඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි දෙමළ ටික පොඩි ප්‍රමාණයක් තියෙන දැන් ලකුණු දෙකයි දෙමළ ඉංග්‍රීසි ලකුණු පහයි ඔහොම යන්නේ ආසන්නෙන් පහයි අතර යන්නේ එතකොට පොඩි ප්‍රමාණයක් පිටු දෙක තුනයි තියෙන අපි ඒ ටික සාකච්ඡා කරමු ගෞරව තමන් පොතේ තියෙනනේ පහුගිය අවුරුදු අපිට එක දිගටම මේ සිලබස් එක දැන් නම් වෙනස් කලින් එකයි මේකයි හැබැයි ඉතින් බොහෝ වෙලාවට එකම වචන ටික තමයි තියෙන්නේ. එතකොට මේවා ටිකක් ආවරණය වෙනවා. අතක මේ ගොඩාක් අමාරු ඒවා දෙමළ අහලා තිබුණේ නැහැ. ලකුණු බොහෝ වෙලාවට ගන්න පුළුවන් ටික තමයි තිබුණේ. ආසන්න අවුරුදු වල නම් එහෙමයි තිබුණේ. මුහම් කලුංගල්. මුංගල් සිංහල තේරුම. මුහුණ සෝදන්න මොන සෝදන්න මොන සෝදන්න මොන සෝදන්න ඉලක්කම ඉලක්කම සියස්ථානය නම් ස්ථානය පහ පහ මේ ස්ථානීය අගය 100 100යි නිරූපිත අගය 500යි නේ 500යි ලකුණු දෙකක් කියන්නේ මෙතන තුනම හරියන්න ඕන ඉතින් තුනම හරි ගියලන් ලකුණු දෙකක් දාන්න දෙකක් හරිනම් එක ලකුණක් දාන්න හරි ඊළඟ එක දාශෙන් කියන්න ඕ ඒක නම් ලේසි කියලා දාන්නකෝ 8204 8204 සංඛ්‍යා නාමයේ සෙලියන්න ඕනේ අටදහස් දෙසිය හතරනේ අටදහස් දෙසිය හතර මොන සංඛ්‍යා නාමෙ ලිව්වා ඒකත් වශයෙන් කියන්න එකක් වැඩි සංඛ්‍යාව කීයදු තියෙන්නේ සියක් දහස සියක් දහස එහෙනම් අපිට අයිතියක් නෑ ලක්ෂය කියලා ලියන්න ඒකද ඉලක්ක මෙලියන් නාදර් මේක ඒකත් මේකෙන් ලියන්න ඕනේ 100000 අකුරෙන් තිබුණේ 100000 99000 තමයි ඔයාලගේ සීමාව මේක 100000
අසරණ දැන් ඇත්තටම අපි ඔය ලක්ෂය කියන වචනේ මේක වැරදි කියලා කියන්නේද? ලක්ෂය කියලා කියනවනේ ඔකට. ඔව් සර්. ඒක වැරදි. ඒ කියන්නේ ලක්ෂය කියලා නෑ. 1 ලක්ෂ කියලා නෑ. දැන් ඇත්තටම සමහර චෙක්පත් ලියද්දී සමහර ලියනවා 1 ලක්ෂ ගණන් දැක්කද නෑ චෙක්පත් වල ලියනවා. හැබැයි බොහෝ තැන්වල ඒක ලියන්නේ අපි හිතමු 150,000 කියලා. 150,000. 150,664. අර දහස් එක එහෙම එහෙම තමයි කියවෙන්නේ. අසරණ පවුලකට නිවසක් සෑදීම සඳහා පුද්ගලයන් 3 දෙනෙක් ගඩොල්කට 3254 395 සහ 8252 බැගින් පරිත්‍යාග කරලු. මුළු ගාන අහන්නේ නේ. 4යි 5යි 9යි 7යි 16න් 6. එකක් ඉතිරි නැහැ. පළවෙනි එකේ ඒකත් එක 5 1යි 6යි 6යි 9යි 15යි 15යි 5යි 20න් බිංදුව 2ක් ඉතිරි. ඒ දෙකත් එක 2යි 4යි 4යි 3යි 7යි 7යි 2යි 9යි. මුල තියෙනවා 3යි 4යි 7යි. 7906යි නේ. හරිද උත්තරේ? මොකද ආවේ ඔයාලට? 7906යි. සංගීත ප්‍රදර්ශනයකදී අලෙවූ ටිකට් පිළිබඳව පහත් සටහන් දැක්වේ. සෙන්සුරාදා ටිකට් පත් 3,922 ඉරිදා ටිකට්පත් 8,241 සෙනසුරාදා දිනයේදී අලෙවි වූ ටිකට්පත් සංඛ්‍යාව සඳුදා දිනයේ අලෙවි වූ ටිකට්පත් සංඛ්‍යාවට සමාන වීම තව ටිකට්පත් සංඛ්‍යාව අලෙවි විය යුතු අලෙවි අලෙවි කළ යුතුද? ඒ කියන්නේ 8,241 න් 3,922 අඩු කරන්න ඕන. හරි, එතකොට අඩු කරමු අපි ඉක්මනේ. 4,319. ඔය 1න් 2ක් බැරි හින්දට අගල මම වේගෙන් යන හින්දා කත් ඉක්මනින් කියමු. 11න් 2ක් නම් 11න් 2ක් නමයයි. තුනෙන් එකක් දෙකයි. තුනෙන් දෙකන්නේ තුනෙන් දෙකක් එකයි. තුනෙන් දෙකක් එකයි. 12න් 9ක්. 12න් 9ක් 3යි. 7න් 3යි. 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 4යිනේ. 4,319. හරි, තුන් කාලක් කියනවානේ. 2යි 4යි 6යි 8යි. තුන් කාලක් කියන්නේ පුතේ 8යි නම් කැලි 6ක් පාට කරමින් ඔයාලා ඉරි වලින් පාට කරන්න. තුන් කාලක් කියන්නේ 4න් 3ක් නේද? 4න් 3ක්. ඔව්. කැලි 6ක් වෙන වෙනවා. ඔයාලා ඉරි වලින් පාට කරන්න නැත්නම් මේම පාට කරන්න තැනින් තැන පාට කරන්න ගැටලුවක් නැහැ. දෙකක් ඉදිරියේ පාට කරලා තියෙනවා. කැලි 6 පාට කරා. තුන් කාලක් කියන්නේ 4න් 3ක් තමයි. සර් 19ට උත්තරේ කියන්නේ 7,906. දැන් ඇයි කතා කරන්නේ නැති හින්ද මෙන්න තී කුඩා බඳුනක පැල 5 බැගින් විශාල බඳුනක පැල 10 බැගින් සිටිනවා. තවානේ කුඩා බඳුන් 10යි. ඒ කියන්නේ 5 10 50යි, විශාල බඳුන් 20යි. 10වරක් 200යි. 200යි 50යි 250යි නේ. 250යි. 250. ඊනකට ලෝක මං කියනද? ඔව් කියන්නේ. වෙලාව කීයද? වෙලාව 1යි 20යි. වෙලාව නැතුවත් පුළුවන්. 1යි 20යි. වෙලාව නැතුව පුළුවන් නේ? පුළුවන් කියලා දන්නේ. ඊළඟට වෙලාව වෙලාව 1:00 මීට
වේලාව එක පසු වී මිනිත්තු 20යි. සවේ එක පසු වී මිනිත්තු 20යි කියලා දාන්න හැකද? පුළුවන්. එක පසු වී මිනිත්තු 20යි කියලා කියන්න පුළුවන්. මීටර හා කිලෝමීටර. කිලෝමීටර් 3යි මීටර් 200යි. 3යි km 200යි m. එහෙම නැත්නම් කිලෝමීටර් 3යි මීටර් 200යි කියලා ලියන්න පුළුවන් අල් රයන් නැතුව රයන් විතරක්. ඕකට කිලෝමීටර් 7යි මීටර් 250යි සර්. 250 මීටර්. කියන්නද? 7යි කිලෝමීටර් 250 මීටර්. හරි අපි යන් යටට මේ ප්‍රශ්න අනුව කුඩයක් කවකට පෙට්ටියක් කුඩයක් 865යි කවකටු පෙට්ටියක් 725යි. එතකොට මේ දෙකේම එකතු අපෙන් අහනවා. එහෙනම් මෙතන 10.10 සත බිංදු දෙක ඒ ආකාරයෙන්ම ආවා. ඊනඟට 5යි 5යි 10න් බිංදුව එකක් ඉදිරි ඒකත් එක්ක මෙතන 2 2යි ඒ කියන්නේ 3යි 3යි 6යි 9ක් එනවා. එතකොට ආපහු ඉස්සරහට ගියාම 7යි 8යි 15යි. එතකොට මේ රුපියල් නේ. සර් උදාන්න තැකිනේ තිත තියන්න හැකිනේ? තිත තියන්න පුළුවන්. සර් මම ඊළඟ කියන්නද? ඉනිපද මේක ලියලිම වා කියන්නේ ඊට පස්සේ. මෙතන තිත තියන්න ඕන කියන්නේ තිත තියා මේක කෙටි කරන්න ඕනි කියලා හිතනවා නම් පුතේ කෙටි කරන්න අනිවාර්යයෙන්ම තිත දාන්න. ඒක මග අරගන්න එපා මම ඔබට මේ ලොකු කැමැත්තක් නැව තිත දිනවට. හේතුව මේ කෙටි කරනවට කැමැත්තක් නැහැ කියන්නේ මේ සමහරට ගොඩක් ළමයි මේ තිත අමතක කරලා දාන. මොකද පුතේ? මේක සිග්නල් මත දිශාවට මෙතින් විතර තියෙනවා පුතේ. හරියයි. හරි. මේ තිත අනිවාර්යයෙන්ම ඕනේ. හරි. මේ කියන්නේ බිංදු ලිනයක එක. සේ කවපක් කව කඩ පෙට්ටියක් සහ ස්ටේපර් එක මිලදී ගැනීමට සමාන ළඟ තිබුණේ රුපියල් 1000යි ලුනේ. මේ සඳහා ඔට හිඟ මුදල කියලා දෙන අහන්නේ. කව කඩ පෙට්ටියක ස්ටේප්ලර් එකුයි 1200යි. එයා ගාව තිබිලා තියෙන 1000යි. ඔයා කියන්නේ මෙතන 1200යි නේ 100යි. ඒතර මේ පැතර එකක් යනවා 5යි 12යි. ඔය 1200ක් යනවා මෙතන නේ. 1200යි නේ. එයා ගාව තිබ්බ 1000යි නේ. 1200න් 1000ක් අඩු කරොත් 200යි. රුපියල් 200යි. රුපියල් 200ක් අඩුවක් තියෙනවා. කොඩි 60කින් සමාන කොඩි ගන්නත් කොඩි කොඩි 60කින් සමාන කොඩි ගන්නත් තිබෙන කොඩිවැල් හතරක් සෑදිය යුතුය ඇත. එක කොඩිවැලකට යෙදී හැකි. කීයද? 64 මෙතන තියෙන්නේ. 15යි. 15යි. 15. 64 මෙතන තියෙන්නේ. 15යි සර්. 15යි. 64 මෙතන තියෙන එකයි තියෙන්නේ. A හා A සිට B හරහා සීතෙක්. A සිට B හරහා සීතෙක්. මේ දිගටම. කෙටි මදුරනේ. එහෙනම් මේ රවුමෙන් ගිහිල්ල බෑ. මෙතන දාන මේ කිලෝමීටර් 42යි. ඔව්. මේ උඩේකින් යන්නේ නෝ. කිලෝමීටර් 42යි. කෙටි මදුර 42යි කේ. D සිට ඒ දක්වා කෙටි මදුර. මේ D ඉඳලා ඒ දක්වා කෙටි මදුර පුතේ මේ පැත්තේ 29 කිලෝමීටර්. මේ කිලෝමීටර් 6 කිලෝමීටර්. D සිට B හරහා
බීහර තමයි යන්න වෙන්නේ. අනිත් පැත්තෙන් ගියොත් මේ දුර වැඩි වෙනවා. චතුස්තලයක ධාර දුර කොපමණද කියලා නහම වයම මේව දෙවෙනි එකනේ අහන්නේ D සිට A දක්වා කෙටිම දුර කොපමණද? උතුර ආන්නේ. ලියපු උත්තරේ මට කියන්නකො. D සිට B හරහා A. ඒක බෑ. ඔයා තේරුම් ගත්ත වෙන එක. කෙටිම දුර කොපමණද? කියන්න දුර කීයද කියලා අහන්නේ. ඔව් එතකොට කිලෝමීටර් තමයි ලියන්න වෙන්නේ නේ. පාරලේල හරියන්නේ නැහැ නේ. දිසාව ජාතික කොඩියද කියන්නේ ප්‍රශ්නෙට පිළිතුරු මොකද්ද? මොකේද? 27 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකට 42 km 42 km 42 km 6යි වයඹ. හරිනේ. ජාතික කොඩිය සහ ජාතිකයේ සම්පාදන කමිටුවේ පුද්ගලයෙක්. ආනන්ද සමරකෝන් මහතා. ආනන්ද සමරකෝන් මහතා. ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය රචනා කළා. නිර්මාතෘ ආනන්ද කුමාරස්වාමි මහතා නෙවෙයිද සර්? ජාතික කොඩිය හා ජාතික ගීය සම්පාදන කමිටුවේ සමාජිකයෙක්. පුතේ මට මතකේද එහෙම ආනන්ද සමරකෝන් මහතා සම්පාදන කමිටුවේ වැඩ කරේ නැහැ එහෙම. නිර්මාතෘවරයා ඒ කියන්නේ සම්පාදන කමිටුවේ කාර්යය තමයි ටීබී ජයා මහතා ජාතික ගීය තෝරගන්න වෙනවා. ඒ ජාතික ගීය ගැන අපි කතා කරනවා ජාතික ගීය තෝරගන්න වෙනවා. මේ ආනන්ද කුමාරස්වාමි මහතා එහෙම කමිටුවල හිටියා කියලා මතකයක් නම් මට නැහැ. ජාතික කොඩිය නිර්මාණ කමිටුවේ ටීබී ජයා මහතා හිටියා. ඒතරේ එයාලා නෙවෙයි නිර්මාණය කරන්නේ. එයා කමිටුවක්පත් කරන්න. ඒතර බොහෝ වෙලාවට ඒ නුට රටේ අර ඒ විෂය සම්බන්ධයෙන් දැනුම කෙනෙක් වෙන්න පුළුවන්, දේශපාලනිකින් හිටිමු කෙනෙක් වෙන්න පුළුවන්. කමිටුවපත් කරාම කමිටුව කරන්නේ හොඳ මොකක්ද කියලා තෝරගෙන ඒ සම්බන්ධයෙන් දක්ෂතාවයක් දක්වන කෙනෙක් ලව්වලා ඒ වැඩේ කරනවා. ජාතික කොඩිය දැන් සම්පාදන කමිටුව ගත්තම ජාතික කොඩිය එයාලා නෙමෙයි ජාතික කොඩිය යන්නේ. හැබැයි එයාලා අර තෝරගත්ත මේ මෙහෙම වෙන්න ඕනි කියලා මේ කවුද ජාතික කොඩිය අඳින්නේ? නිර්මාණ ආනන්ද කුමාර සම්පකෝන් ජාතික කොඩිය මතක නැහැ මේ SM සෙනවිරත්න මහතා ජාතික රාජ්‍ය ලාංඡනේ ජේ ඩීඒ පෙරේරාද? ඔව් සර්, ඒ දෙන්නම රාජ්‍ය ලාංඡනේ. නෑ නෑ, අරයා මේ පෙරේරා කියන ගෙනා මේ ජාතික කොඩිය. එස් එම් සෙනවිරත් මහත්මයා තමයි මේ ජාතික කොඩිය. මේ රාජ්‍ය ලාංඡනේ අරයා ජාතික කොඩිය. එතකොට මේ කමිටුවේ හිටිය පුතේ පිළිතුරු අංක 1 ටීබී ජය මහතා. ප්‍රශ්නේ හැබැයි කමිටුවේ සමාජිකයෙක් මම මතකද මේ කමිටුවේ SWRD බණ්ඩාරනායක මහත්මයා තමයි සභාපති. ලේකම් හිටියේ සෙන්රත් පරිණිතාන් මහත්මයා, ටීබී ජයා මහතා, ඊට පස්සේ තව හිටියනේ ඩීබී ජයතිලක මහතා. කීප දෙනෙක් හිටියනේ? ටීබී ජයා මහතා හිටියා මේකේ. සර් ආනන්ද කුමාරස්සාමි මහතා පොත් ලිව්වා නේද? ආනන්ද කුමාරස්වාමි මහතා ලේකකයෙක්.
සාහිත්‍ය පොත්පත් සාහිත්‍ය මේ සම්බන්ධයෙන් ලොකු පොත්පත් ප්‍රමාණයක් කියලා තියෙනවා. ඔක පොඩ්ඩක් මේ පුළුවන් නම් ඔයාලට නැවත හතර වසරදී පුතේ අර කීපයක් හම්බුණානේ පුද්ගලයෝ කීප දෙනෙක් ගැන විස්තර මතකයි ඉන්නේ සිලබස් එකේ මේ බලන්න මම ටියුට් එක වෙනම තිබ්බත් ෂෙයා කරන්න බලන්න මගේ ටියුට් එකෙත් මම ওই ටික දැම්මා පුරවත් පොතේ ওই ටික තියෙනවා හතර වසර තියෙන්නේ මේ වන්තිරිව ළමයිට නම් මම දුන්නා ඕක ඒ ජුට්ට ආපෝ කීව ගත්තා නම් හොඳයි කියලා දැන් පොඩ්ඩක් දැන් අර මතකේ දැන් අර පොඩ්ඩක් මේක දැන් ඒ ටික නියම් භාවිතෙන් අඩු වෙනවා නේ අපිට උතුර පොඩ්ඩක් මතකෙන් යනවා පොඩ්ඩක් ඈතට යනවා උතුර නැවත කරන්න තියෙන්නේ දැන් ඔන්න තැනක් හම්බුණා අපිට එහෙනම් ටක් ගාලා අපි එයාලගේ සටහන් ටික දැන් කියව ගත්තම දැන් මේ වෙලාවේ අපි චුට්ටක් ඒ ගැන විස්තර හොයන වෙලාව ප්‍රශ්න දෙක තුනක් අපිට හම්බුණා නේ ඒතර හම්බ වෙන හින්දා අපි පොඩ්ඩක් ඒ ගැන කියව ගත්තොත් ටිකක් ආය මතකේ මේ ටික දවසක් තියෙවි නේ එන්න පොඩ්ඩක් හතර වසර පාඩම ආපහු කියවගමු. ආනන්ද කුමාරසිං මහතා ප්‍රථමයෙන්ම ලියූ පොත මොකද්ද? එහෙම නම් මතකයක් මට නැහැ. හොයලා කියන්නම් ඉතින්. එයා මට එයා ගැන ඔය වැඩි හරියක් එයාගේ සටහනේ කියන දෙන්න. අපි මෙහෙමනේ කොහෙන් හරි ගන්න සටහනක් එක්කනේ පුතේ ගන්නෙ. මේ මධ්‍යේ කාලින සිංහල කලා කියලා පොතක් ගැන විශේෂයෙන් කියන පොත් 500ක් විතර ලිව්වා කියලා කියනවා. සාහිත්‍ය පැත්ත පොත් තමයි ලියුනේ ලොකු දෙයක් ලොකු මේකක් වුණා කියන මධ්‍යකාලීන සිංහල කලා කියන පොත චුට්ටක් හොයමු හොයලා කියන්න යම් කිසි පුස්තකයකට ඇලී ගමන් කිරීම සඳහා විශේෂ අනුවර්තනයක් දක්වන සතා වුණා අනිත් පැත්තට යනවා නේද වුණා සාකබක්ෂක සතුන් පමණක් ස්වභාවික පරිසරයේ සිටිනම් මුලින්ම සිදුවන දේ. සාකබක්ෂක සතුන් ගහණය අධික වර්ධනය වීම. සාකබක්ෂක සතුන් ආහාරයේ හිඟවීම. නෑ ආහාර හිඟවීම. ආහාර හිඟවෙන්න විදිහක් නෑ පුතේ. මෙහෙමයි වෙන්නේ. දැන් කැලේ ඉන්න අපි එක කැලයක් තනි කරලා ගමුකෝ එක කැලයක් අරගෙන ඒ කැලේ ඉන්න සතු ගත්තම ආ මේ කැලේ මේ අනිත් අය ඇහෙනවද හරි පුතේ මේ පොඩ්ඩක් බලන්න ඔයාගේ සිග්නල් එකත් මොනවා වෙන්නේ නැති එහෙමත් තියෙනවා දෙන්නගේ මගේ සිග්නල් බලපානවා ඔයාලා සිග්නල් බලපානවා බලන්න චුට්ටක් එතකොට මේ කැලයක් ගත්තම ඒ කැලේ දැන් අපි තුමු කැලයක් තෝරගන්නවා. ඒ කැලේ සත්තු ටික හරිනා මේ නපුරු සත්තු ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒ සත්තු මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක සත්තු සියල්ල අයින් කරනවා. ඉන්නේ සාක භක්ෂක සත්තු විතරයි. ඉතින් සාක භක්ෂක සත්තු නම් සාමාන්‍ය කැලේ පුතේ ආහාර දිනව නැති වෙන්නේ. කාලයක් යනකම් කැලේ ගැටලුවක් නැහැ. ආහාර දිනව උන්ට උන් නිදහසේ යනවා. ඇයි ප්‍රශ්නයක් නැහැ දැන් උන්ව ආහාරයට ගන්න උන්ව අල්ලන් කන්න ධර්ම සත්තු නැහැ කවුරු. උන්ගේ නිදහසේ ආහාර ගන්නවා ඕන තරම් ආහාරත් වනාන්තරවල තියෙනවා හැබැයි ටික උන්ගේ නිදහසත් එක්ක සතුන් උන්ගේ ගහණය ටික ටික වැඩි වෙනවා සත්තු වැඩි වෙනවා ඉපදෙන සත්තු ටික මැරෙන්නේ නැහනේ දැන් ස්වභාවික හේතුවක් මිසක් මැරෙන්නේ නැහැ සත්තු දැන් වෙනද වෙන්නේ එහෙම නෙවෙයි සත්තු අලං කරනවානේ චූටි කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකම් ඔය මේ මං අහගෙන කුරුවලියෙක් පෙන්නවා මේ වනාන්තරවල කුරු සත්තු නැල්ලු අඩුයි හේතුව නිකන් එයාලා කියන්නේ කුරු සතෙක් ඉන්න විදිහක් නැහැ කුරු සතෙක් කිනුට උට වේගෙන් දුවන්න බෑ කුරු මිනිස්සු ඉන්නවනේ කුරු සතෙක් හිටියොත් වේගෙන් දුවන්න බෑ ඒ වේගෙන් දුවන්න බෑ කියන එකේ තේරුම වෙන්නේ මාංශ භක්ෂක සතෙක් නම් උට වෙන සත්තු ආහාරයට ගන්න විදිහක් නැහැ ඌ බඩගිනි මැරෙනවා ඊනට සාක භක්ෂක සතෙක් නම් වෙන සත්තු ඉක්මනින්ම ඌ අල්ල ගන්න එහෙම තියෙනවා එතකොට එන්න 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 සතුන්ගේ උන්ගේ ගහණය ටික 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 වැඩි වෙනවා ඇයි හානියක් නැහැ මැරෙන්නේ නැහැ සතු අල්ලන් කන්නේ ටික දවසක් යනකොට මේ ගහණය වැඩි වෙලා දැන් ඔන්න ආහාර වලට තරගයක් එනවා ඇයි සතු එන්න එන්න වැඩි සාක තමයි ආහාරයට ගන්න තියෙන්නේ ඔන්න ආහාර හිඟයක් එනවා කාලයක් ඇද්දි
ගස්සල කොළ ඔක්කොම අතු ටික කාලා නේද අවසානට ගස්සල මේ පොතු පව උලාගෙන කෑවට පස්සේ ගස් ටිකත් ඔක්කොම මැරලා යනවා අවසානට දැන් අන්න ආහාර නැති වෙනවා ආහාර නැතුනට පස්සේ සත්තු ආහාරෙන් ගිවෙන නිසා මිය යනවා ඕක වෙනව සාක මේකේ වනාන්තරයක ධන සත්වයන් පළවෙනියට වෙන්නේ පුතේ ගහණේ අධික වර්ධනී වංක එක එතකොට ආහාර නැති වෙනකොට සත්තු මේ ගම් එහෙම බලා එනව නේද ඔව් ගම් වදින්නත් පුළුවන් මං හිතන්නේ මෙහෙම දැන් අපි හිතමුනේ ඒ ඒ පරිසරය අනුව තමයි ඒ පරිසරයෙන් එළියට යනවා ඉතින් අපි හිතමු ඒ පරිසරයෙන් එළියට යන්න බෑ කියලා යන්න බැරුණොත් ඉතින් මිය යනවා ආහාරයෙන් ගෙන දුන්නම තමයි සත්තු ගම් වලට එන්නේ දැන් අලි ගත්තම අලින්ට මේ උගේ පුරුද්ද තමයි දවසට කිලෝමීටර් 30ක් විතර ඇවිදින්න ඕනේ එක තැනක ඉඳලා ආහාර ගන්න නෑ සාමාන්‍යයෙන්ගේ පුරුද්ද කිලෝමීටර් ගණක් ඇවිද ඇවිද තමයි ආහාර ගන්න. එතකොට වනාන්තර ටික සීමා වෙන්න තමයි උන්ට අර තව පුරුද්දක් තියෙනනේ. එක දවසක් ගියම පාර මතකයි අවුරුද්දෙන් ගියත් ඒ පාර මතක උන් යන්නේ එක පාරක. ඉතින් උන් අර ගම් වදිනවා. මීට කලින් කාලවලදී මේ උන් හිටපු තැන් තමයි අපි මේ පාවිච්චි කරන්නේ. අපි කැලෑ කපලා මේ එලි කරලා තියෙන්නේ. ඉතින් උන් ආපහු එනවා ඉතින්. ගම් වදිනවා. එහෙමත් වෙන්න පුළුවන්. හරි මේක තමයි අංක 1 ශ්‍රී ලංකාවට ආවෙනික පක්ෂියා වලිකුකුලා ශ්‍රී ලංකා ගිරාමලිත්ත කියලා ඉන්නේ මාළගිරව කියලා නෑනේ වලිකුකුලා මල්පුරුට්ටත් ආවෙනික තමයි හැබැයි මත්තේ මණිපත්‍ර මගින් සාකේත් ලැබෙන ප්‍රධාන යහපත මලට ආරක්ෂාවනේ මණිපත්‍ර කියන්නේ අර කොළපා මලට ආරක්ෂාව පොහොට්ටු කාලේ ආවරණය වෙලා තිබුණු කොළ ටිකනේ මල ආරක්ෂා කරගන්න ඒකෙන් චූටි කාලේ ඊට පස්සේ තමයි එළියට ආපුවම පරාගෙන සදා උදව් වෙන්නේ නැහැ කෘමි සතුන් ආකර්ෂණය වෙන්නේ නැහැ මණිපත්‍ර මණිපත්‍ර වලින් ආවරණය ඉදින් කෘමි සතු වෙන්නේ නැහැ නේ රසායනික පොහොර වර්ගයකි යූරියා මේ තියෙන්නේ කියන්නේ මොකද්ද කාගේ හරි මයික් එකක් ඔන් වෙලා කෑ ගහන මං අහන්නේ දිය යකා කියන්නේ ඒ කියන්නේ සර් මේ ඔය වතුර බහින තැන් වල චක්‍රමක් තියලා අන්නයි චක්‍රමක් තියෙන ඒකට වතුර වැටෙන සද්දට තමයි ඒගොල්ලෝ මේ හද ඒ කියන්නේ මේ දිය යකා කියලා. ඒ කියන්නේ මේ වතුර වැටෙන තැනට බිමින් තකරමක් තියලා තියෙනවා. ඒතර වතුර වැටෙන්නේ තකරමුඩු වැටෙනකොට වතුර වැටෙනවා. බලක්. සද්දේ නෑ මේ මේ තියෙන දිය හොල්මනනේ. මේ තකරමක් තියලා තිබ්බම මෙතන මේ කුඩර වතුර වැටෙනකොට මහා සද්දයක් එනවා. ඒතර සත්තු බය වෙලා යනවා. ඒක තමයි දිය යකා කියන්නේ දිය හොල්මන කියන්නේ මේ උණලීයක් නෙමෙයි මේකේ තියෙන්නේ වතුර පිරෙන මේක පහත්තරට මේ ගලේ වැදෙන සද්දයක් එනවා ඒ වගේම වතුර ටිකත් හැලෙනකොට ආපහු උඩට කැරකෙනවා ආයෙ පිරෙනවා මේක නොනවත්තා ටොක් ටොක් ගාල විටින් විට එනවා ඒතර ඒකටත් සත්තු බය වෙලා යනවා මේ දිය හොල්මන අපිටි ලෑල්ල කියන්නේ අර දුවනකොට එහෙම මේ ගහන්න ටක් ගාල නේද ලෑල් දෙකක් එකට මේකල ගහන එකක් නේ ඉරුවෙලිය මගින් ලැබෙන ඍජු ප්‍රයෝජනයක් ලෙස නොසලකේ. පරාගණය වෙන්නේ. ඒවල නිෂ්පාදනයේට ඉරුවෙලිය ඍජු ප්‍රයෝජනයක් තියෙනවා. ඒතුළු ඉරුවෙලියෙන් වෙන්නේ නැහැ. විදුලිය නිපදවා ගැනීම ඉරුවෙලියෙන් ඍජු ප්‍රයෝජනයක් තමයි. මේ පරාගණය සඳහා ඉරුවෙලිය අවශ්‍ය වෙනවා. පරාගණය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළක් කියන පුතේ පීරා යත්න කර්මාන්තේ මොකද මොකද කීරින් අයත්න කර්මාන්තේ මොකද මට ඒත් ඇහුනේ පීර කියන්නේ කර්මාන්තේ මොකද අම්මල් පීරා යත්න කර්මාන්තේ කම පීර සාමාන්‍යයෙන් කම්මල් කර්මාන්තේ නෙවෙයි පුතේ වඩු කර්මාන්තේ කියලා කියන්නේ පීර ගන්නේ කියතමුවක් තියන්නේ පීර ගන්නවා
ඊනඟ කියත් මුවත් වෙන තමයි පුතේ පිරගන්නේ. ඊට පස්සේ පිහිය වුණත් මුවත් තියන්න පුළුවන්. කම්මලේදී සාමාන්‍යයෙන් පිහි වගේ දේවල් මුවත් වෙනවා කියන්නේ පුතේ අර පන්න පන්නරේ ගන්නවා කියලා තලනනි ගන්න එකේ. මුවත ගන්නේ තලලා. එතනත් පීරක් අවශ්‍ය වෙනවා. හැබැයි පීර අයත් වෙන්නේ වඩු කර්මාන්තයකට. වඩු කර්මාන්තේ තමයි නිතරම පීර පාවිච්චි කරන්නේ. විශේෂයෙන් කේත මුවත් යන පීරේ. නියන්නම් අර තෙල් ගල ගල් තියෙනවනේ ඒකෙදී. කම්මලටත් අවශ්‍ය වෙනවා. එතන තිබුණු උත්තරත් එක තමයි හිතන්න වෙන්නේ. හරිනේ අපි යන් ඉස්සරහට. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළක් සහ ඒ පිහිට ඇති. ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ කටුනායක. නත්තල මහතර දිස්ත්‍රික්කය. වැරදි ලියා තියෙන්නේ. වැරදි. කටුනායක ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි. එතකොට ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළක් තමයි රත්මලාන. මේ එතකොට අපින් ඇහුවේ නෑනේ පුතේ මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කියලා. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නෙවෙයි. ප්‍රධාන ගුවන් තොටුපළක් තමයි. එතකොට ඒක කොළඹ දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. මත්තල තියෙන්නේ පුතේ කොහෙද? හම්බන්තොට. මාතර දිස්ත්‍රික්කය කියන එක වැරදි. හම්බන්තොට තියෙන්නේ. සුවපත් වීමේ ක්‍රියාකාරකමේ අවසාන උදානෙනේ. කරන්ට් එක අඩුයි පුතේ මේ UPS එක සද්දේ ඇහෙන්නේ. පදිකයින්ට මෙම ආලෝක සංඥාව වැදගත් වෙන්නේ පදිකයින්ට. මේක රතු පාට දැන් පළවෙනි එක රතු පාට මිනිසා නෙමේ මේ කොළ පාට මිනිසා. රතු පාට මිනිසා නම් දැල්ලලා තියෙන්නේ නවතින්නේ. නම් මේක දැල්ලුනම යන්න වෙනවා. පදිකයින්ට. ගැල් කවි පාරුවක ගමන් කිරීමේදී වෙහෙස නිවා ගන්න. ඈත අතීතයේදී පාරු කවි පැල් රකින්න විට කියන්නේ පුතේ පැල් කවි. මේක තමයි අවසාන එක තමයි ගැල් කවි කියන්නේ කරත්ත. කරත්ත කවිදත් කියන ගැල් කවි වලටනේ. අංක 3. ජාති කොඩිය නිමාව හා ජාතින බව. එතකොට නෙළුම් කවි කියන්නේ මොකටද? නෙළුම් කවි කියලා කියන්නේ පුතේ මේ ගොය මේ මේවානේ ගොයම් නෙලන්නට යන කවිනේ ඔය තියෙන්නේ නෙළුම් කවි කියන්නේ. එතකොට සෑ ගොයම් කවි කියලා වෙනම කවි වර්ගයක් තියෙන්නේ. ගොයම් කවි කියලා වෙනම එකක් නේ. ඒ කියන්නේ මේ දෙකම එකක් කියලාද අහන්නේ? ඔව් සර්. ගොයම් ඒ දෙකම බොහෝ වෙලාවට එකක් තමයි. හැබැයි ගොයම් කවි කියද්දී ඔතන මේ නෙළුම් කවි කියලා අදහස් වෙන්නේ ගොයම් නෙලන්න වෙනම කවි ටිකක් තියෙනවා. ඒ ටික. ගොයම් කවි කිව්වම අර දෙකම අයිති වෙන්න පුළුවන් නේ. දැන් ওই ගොයම් හිටවද්දී ඒ තියෙනවනේ. නෙළුම් කවි කියන එක අදහසින් ගොයම් නෙලන්නට යමු අපි නෑ නෝ කියන්නේ. ගොයන්නෙලන විදිහ එකක් තමයි. පන්නේ පන්නේලන්නේ විදිහ පාවිච්චි කරනව නේද? නෙලනවා කපන්න කැපීම් සඳහා යන්න ගායනා කරන කවි තමයි. පන්නේලද්දිම සාමාන්‍යයෙන් මේ විදිහ කවි කියනවනේ. නෙළුම් කවි කියන්නේ. හරි නේ අපි යමු ඉස්සරහට. මෙතන ඉන්නේ කහපාර తీරුවනේ. ඔව් සර්. කහපාර తీරුව. ද්‍රවිඩ ජනයා දෙවිවරුන් ආවාස සිදු කරන පූජාව. කුම්භාභිෂේක. කුම්භාමි කුම්භාභිෂේත. ශේකම් තියෙන ශේතම් මට මතකයිද? කුම්භාමි ශෝතම් කියලාත් කියනවා. ආහාරවල ගුණාත්මක භාවය වැඩි කරන ක්‍රමය. ප්‍රමිතිකරණය. 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 කියන්න පුතේ. 42 ට උත්තරේ කියන්නකෝ. ගින්දර ශරීරයේ පිළිසින විට නොකළ යුත්තේ කි?
වේගයෙන් දිවීම වේගයෙන් දිවීම ගිනි ගැන්වීමට අවශ්‍ය වෙනවා ඔක්සිජන් වාතය දුවන දුවන ඔක්සිජන් වාතය අවශ්‍ය ප්‍රමාණයෙන් සැපේනවා එතකොට තවත් ගින්දර වැඩි වෙනවා දියවැඩියා වැතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පුළුවන් තර ප්‍රමාණයක් කරනවා බලමු අපි වෙලාවත් එක තමයි පිටිසහ සීනි අධික කෑම අධික වීම පෙදරල් කර්මාන්තයේ වැලි හලා ගැනීම දාගන්නේ අල්ලඩය අල්ලඩය මේ නිර්මාණයේ තියෙන්නේ කොහෙද ඉසුරු මුනියේ ඒ ආසන්නයේ තිබුණු තැනකින් ගෙනාලා දැනට තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේද ආ තියෙන රම්මුසු වෙනින් ගෙනාවා කියලා කියන්නේ ඒ ආසන්න තියෙන රම්මුසු වෙන කියන එක ඉසුරු මුනියේ තියෙන්නේ ඉසුරු මුනි පෙම්මියුදනේ සාලි අසෝක මාලා කියලා එකක් ඇත්තිය කියනවා ඔබද ඕකේ ඉන්නේ මේ කවුද මෙහෙම එක එක නිර්වචන තියෙනවා දැන් සාලිය සහ අසෝක මාලා කියලා තමයි කියන්නේ කට්ටිය ඒ කියන්නේ මෙතන පුද්ගල දෙන්නෙක් නේ අපි අර පරාක්‍රම බහුරයිතුමාගේ පිළිරුවකුත් තියෙන්නේ ඒතර ඒක කිව්වම සමහර අය කියනවා නෑ මේක ඉන්නේ සාමිවරයෙක් මේක ඉන්නේ වෙන කෙනෙක් එහෙම එක කියනවනේ ඒ සමහර අය කියනවා නෑ මේක ඉන්නේ පරාක්‍රම බහුරයිතුමා කියලා අර්ථකථන දෙනවා ඉතින් මේ කියන්නේ සාලිය අශෝකමාලා කියලා මම අහලා තියෙනවා එහෙම කියලා එක නිර්වචනයක් තියෙනවා තව වෙන අය කිලත් කියනවා ඉතින් ඔය ඔකට සමහර කට්ටිය කියනවා හමුදා සෙබළකුයි සෙබළියකුයි ඉන්නේ කියලා හමුදා කියන්නේ හේවා එක් සහ ඒ නිර්වචන කීපයක් තියෙනවා සාමාන්‍යයෙන් එහෙම මේ දෙනම දැන් ගැන ඉතිහාසය ගැන කට්ටිය ඔයලා බලලා මේක මෙහෙමයි මෙහෙමයි කියලා අර්ථකථන දෙනවා ඉතින් එතකොට අපිට ඒක නිවැරදිව මොකද්ද කියන්නම් එහෙනම් සෙල්පි සෙල් ලිපි එක හරි කොහේ හරි නැත්නම් මහා වංශේ හරි කොහේ හරි තැනක සඳහන් වෙන්න ඉපේ එහෙම ඉතින් හැමදේම සඳහනක් නැහැනේ එන්න අපි අර්ථකථන එකක් ගන්නවා කප්පයක් භාවිතා නොවන අවස්ථාවක राज्य लाछने सदाकालिक प्रयत्न මාංශ භක්ෂක සාකයක චිත්‍රයක් නොවන පිළිතුරු පළවෙනි එක දෙවෙනි එක බාදුරා තුන්වෙනි එක නිල්මුණර ඔව් පළවෙනි එක මොකද්ද මේ තියෙන පින්තූරේ බාදුරා කොහොමද තේමයි නිල්මුණරස්ස තමද මොන කුඩුම්බියද මේ නෑ නේ මොන කුඩුම්බිය නෙමෙයි නේ නැත මොනර කොඩුම්බියේ නිකන් අර මොනර පිහට්ට වගේ තියෙන නුර ටික නෑ මේක තමයි අංක එකේ ඉන්නේ සාකපත්‍ර දෙකක් පමණ උපයෝග කරගෙන තම වාසස්ථානයේ සදා ගන්නා සත්‍යය මැටිච්ච දෙමියා ගොඩක් එකතු කරනවා එඹලයා නම් බිම නිහරන්නේ උස්වැද්ද දෙහිකොළ හැම ගොඩක් එකතු කරලා ගොට්ට හදාගන්නේ ගොඩක් එකතු කරනවා ජලය හා බැඳුණු ආගමික චාරිත්‍රයක් ලෙස නොසලකේ. අලුත් ප්‍රතිපදාවකට ගොඩකිරීම නොසලකේ. ප්‍රසාද ස්නාපණය ප්‍රසාද ස්නාපණය ප්‍රදානේ ප්‍රසාද ස්නාපණය මේ අර අලුත් 52ක මාංශ මාංශ භක්ෂක නොවන්නේ නේ හරි නේද තුන්වෙනි එක තියෙන්නේ නිල්මන් රැස්ස. තව පළවෙනි එකේ තියෙන්නේ මොකක්ද? මට ඒක පැහැදිලි නෑ පිළිතුර හරියටම. මොකද්ද කියන එක? මේ ආපව තියෙන පුතේ මේ නිල්මන් රැස්ස ඊට පස්සේ මේ බඩල් නෑ. කඳු රැස්සනේ කඳු රැස්ස මෙහෙම නෙවෙයිනේ වෙනස්නේ. ආසන්න වෙනවා නම් ආසන්න වෙනු කඳු රැස්ස ආකේ. කඳු රැස්ස පුතේ අර කොලෙත් එක කටුන දින වටේට
මේක කටු සහිත මොකක් හරි එකක්. චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදු මට්ටම ඉහළ යෑම. වඩදිය. තම අදහස් ප්‍රකාශ කිරීමේදී නොකළ යුත්තකි. තමාගේ මෙලාම හරියගෙන මට මේ කතා කරන්න හොඳ නෑ. නිවැරදි ප්‍රකාශය තෝරන්න. දෙවනි පිළිතුර විරුද්ධයම ප්‍රකාශ කරන විට ඒ සංයමයෙන් ප්‍රකාශ කළ යුතුය. ඔව් අංක දෙක. සර් අපි ඉබේටම කට් වුණා. ඇයි? අපි කට්ුන්නේ නැහැ. මම කට්ුන්නේ නැහැ. මේ මොනා තියන්නේ කිරල බීම් බොනනේ. අයිඩින් බහුලෝ අඩංගු ආහාර සහිත පිළිතුර. අංක එක. බසවක් කුළුම වැවිදි පණ්ඩු කබර. ඔබතුමී ගහන ගැටලු අහන්න. මේ බසවක් කුළම වැවට සමාන පදයක් නේද අබේවැව? ඔව් අබේවැව හරි. හැබැයි අබේ රජතුමා නෙවෙයි හදන්නේ. පණ්ඩු කබර. බසවක් කුළම වැවට අබේවැව කියලා. අර මේක හැදුවේ මොකද්ද? මේ තුපාරාම චෛත්‍ය හදනවනේ. තුපාරාම චෛත්‍ය හදද්දී ඒකට පස් ගෙනවා කියන අබේ වැවෙන් ගෙනවා කියලා කියනවා. ඒ ආසන්නේ. එන බසවක් කුළුම වැව තමයි. හරි. එහෙනම් මේ ටික අපි රචනාවට යමු. රචනාව. රියදාවනේ කරන විටදීත් මහමාර්ගයේ ගමන් කිරීමේදීත් මාර්ග නීති පිළිපැදීම අතිශය වැදගත්ය. මාර්ග නීති නොපිළිපැදීම බොහෝ රිය අනතුරට හේතුවකි. මෙම කරුණු සලකා බලා මාර්ග නීති අකුරටම පිළිපදිමු. එතකොට පුතේ මෙහෙමයි. මාර්ග නීති අකුරටම පිළිපදිමු කියන යෝජනාව තමයි කරන්නේ. එහෙනම් ඔයා ලියන රචනාව ඇතුලේ ඔයා මාර්ග නීති අකුරටම පිළිපදිමු කියන අදහස තමයි දෙන්නේ. ගණිදුගේ රචනාව තමයි මුලින්ම හම්බ වෙන්නේ. ගණිදු ලියනවා අප පුංචි කාලයේ සිටම මාර්ග නීති අකුරටම පිළිපැදීමට ඉගෙන ගනිමු. වැඩේ තියෙන පුතේ අප ගනිමු කියන අදහස තමයි ඔයා කියන්නේ. එතකොට උක්තාක්‍යදපත් සම්බන්ධය නම් වැරදි. අපි ගනිමු කියලා අදහස එන්න ඕනේ නේද? අද සමාජයේ නාගරීකරණයේ වීමත් සමග මාර්ග නීති කඩවීම් බොහෝ විට අපට දැකගත හැකිය. මට ඒකත් ගන්න බෑ. පීඩාවනේ පමණක් නොව මහමාර්ගයේ ගමන් කිරීමේදී මාර්ග රීති අකුරට පිළිපදින්න. එතනත් ඔයා යෝජනාව කරනවා. මම එක ලකුණක් දෙන්නම්. හැබැයි එතනත් ඔයා උක්තය එකතු කරන්නේ නැහැ මේකට. ඒ ගැටලු ටික තමයි තියෙන්නේ. චූටි චූටි ගැටලු තියෙන්නේ පොඩි පොඩි. අර මෙහෙමයි දැන් රචනාවක් වුණාම පුතේ රචනාවට මේ කරුණු ගලප ගැනීම තමයි අමාරුම දේ. මේකට අදාළ කරුණු මොනවාද කියලා හදාගන්න එක අමාරුම දේ. ඒ අමාරුම දේ කරගෙන තියෙනවා. එතනින් එහාට අර තියෙනවනේ විස්තර ටික. උක්තියක් ඇතපද සම්බන්ධය නේද? මේ ඒ අක්ෂර විඤ්ඤාසයේ පොඩි පොඩි දේවල්නේ. ආන්න ඒ ටික කරගන්න ඇති එක තමයි තියෙන්නේ. හරි. ඊනඟට කිනෝත් ලියලා මාර්ග නීති නොසලකා හැරීමෙන්නේ කියවෙන්නේද? ජීවිත හානි පවා විය හැකි. හානි වෙන්න ඕනි. මෙතනත් තියෙන මාර්ග නෙවෙයි. ඔන්න අකුරුවල ගැටලුවක් එනවා කෙනෙක්ගේ. මාර්ග නීති නෙවෙයි පුතේ නීති. එතන කතා කළ වැඩක් නැහැ ඉතින් ඉහ රචනාව. මොකද වැරදි දෙකයි. එක වාක්‍යයක වැරදි දෙකයි නම් ඒකට අදාළ ලකුණු දෙකම දෙන්නේ නැහැ පුතේ. ඉනගිකේ මාර්ග නීති
මෙතන ඉපදෙත මෙතනින් එහා විතරයි වා කියවන්නේ මාර්ග නීති කියපු ගාම හරි මෙතන වැරද්ද දෙකයි මේකෙත් මාර්ග නීති මේකෙත් මාර්ග නීති මෙතනින් එහා රචනාව කියව ගන්න දෙයක් නැහැ පුතේ සදෙව්ගේ මාර්ග නීති රියදුරන් පදිකයන් විසින් අතිසේම පිළිපැදිය යුතුයි රියදුරන් පදිකයන් පිළිපැදිය යුතුයි මෙතන කියන්නේ අකුරටම පිළිපදිමු කියන යෝජනාවනේ. එහෙනම් රියදුරන් පදිකයන් පමණක් නොව අප විසින් නැත්නම් අප විසින්ද පිළිපැදිය යුතුයි කියන අදහස දුන්නා නම් නැත්නම් ඒ ඒ අය තමතර අපිත් පිළිපදිමු කියන එක. රියදුරන් පදිකයන් නිවැරදි මාර්ග නීති පිටින් පිළි නොපද හොත් දැඩි ලෙස රියානතුන් සිදුවේ. ඒක ගලප ගන්න බෑ අපිට. එහෙනම් වාර කියන්න තිබෙන හැබැයි රියානතුන් සිදුවන නිසා මේ මාර්ග නීති පිළිපදිමු කියන යෝජනාව කරන් තිබුණා. නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට මාර්ග පුවරු මාර්ග සංඥා මාර්ගයේ දවස සවිකර ඒකත් ලියන් තිබුණා. සවිකර ඇති නිසා ඒ අනුව මාර්ග නීති පිළිපදිමු කියන අදහසවත් මට ලකුණු දෙන්න විදිහක් නැහැ සද. මගේ මොකක් හරි මින්දුලිකේ තියෙන්නේ මේ වෙනම රචනා එවන්න එපා මේකටම දාමු මේ ගෲප් එකටම කුඩා කල පටන් අපි මාර්ග නීති අකුරටම පිළිපැදීමට පුරුදු වෙමු වර්තමානයේ මාර්ග නීති නොපිළිපැදීම හේතුවෙන් රියානතුරු බොහෝමය රියානතුරු පමණක් නොව පදිකයන් විසින් සිදු කරන මාර්ග නීති කඩකිරීම නිසාද අනතුරු සිදු වේ පුතේ අවසාන වාක්‍ය දෙක ගලප ගන්න බැහැ මේ කතාව ලිවනම් මේ මාර්ග නීති කඩකිරීම නිසා අනතුරු සිදුවන නිසා මාර්ග නීති කඩකිරීමෙන් අනතුරු සිදුවන නිසා එය වළක්වා ගැනීමට මාර්ග නීති අකුරටම පිළිපදමු කියලා යෝජනා කරන්න. ලීප් එකටම දැම මම ගලපුවේ පළවෙනි වාක්‍යයට ලකුණු දෙකයි මින්දුලට. දෙනේ තන්සකගේ තව එකක් දැම්මද පුතේ මේක විතරයිද? පැහැදිලිකමක් තියෙනවා අපි මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් බොහෝ මම කියන්න කියවනු අපි මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් බොහෝ රියානතුරු වළක්වා ගත හැකි වන්නෙමු එතන ගැටලුවක් තියෙනවා පුතේ අපි වන්නෙමු කියන අදහස ගන්න බෑ එතන උත්තරකට සම්බන්ධ ගැලපෙන්නේ නැහැ අපට ගත හැකිය කියන අදහස වෙන්න ඕන. නැත්තම් අපි ගනිමු කියමු. අපි මාර්ග නීති අකුර එනකොට අපි මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් අපට සිදුවන බොහෝ අනතුරු වළක්වා ගනිමු. ඒ විදිහට දැන් දෙවෙනි කියවන්නකො. දෙවෙනි කියව රියදාවනයේදී මාර්ග සංඥා රියදාවනයේදී මාර්ග සංඥා අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. ඒකත් මදිපුතේ ගලප ගන්න. දකුණු පදිකයින් ලෙස පාරේ ගමන් කිරීමේදී දකුණු පසින්ද පාර මාරු වීමේදී කහිර භාවිතා කිරීමට අප කටයුතු කළ යුතුය. මෙහෙමයි පුතේ. ඔයා කරුණු තියනවා. අරකි මං කියන කරුණු දෙකෙන් වැඩි හින්ද එකක් අයින් කරමුකෝ. පදිකයෙන් ලෙස පාරේ ගමන් කිරීමේදී දකුණු පසෙන් ගමන් කරමින් අපි මාර්ග නීති අකුරටම පිළිපදිමු කියලා යෝජනා කරානේ. ගැන මෙතන දැන් අපි ගැන තමයි ලියන්න වෙන්නේ පුතේ රචනාව. ඒතර හැම වාක්‍යයක් ඇතුළෙම මොකද වාක්‍ය තුනයිනේ. ඒතර ඒ තුනම අර ගින්දර වගේ තියෙනවා වාක්‍ය ටික. ඒ අදහසම තිබිය යුතුයි. ඒ එතනට ඉන්නේ. ඒ එනකොට ඔය තුනේම අපි මාර්ග නීති පිළිපදිමුයි කියන අදහසම ලියවෙන්න ඕනේ.
ඒකින්ද මට මේකට ලකුණු දෙන්න නම් විදිහක් නැත. අපි ඉන්නකද යා. හැමෝම අහන ඉඳ පොඩ්ඩක් බලමු ඉතින්. අපි කුඩා කල සිට මාර්ග නීති පිළිපදිමු. ඔය තින්ක මෙතන හැබැයි හොඳයි මේ මෙහෙම තව යෝජනාවකුත් එක්ක කරා නම් කමක් නැහැ ඉතින්. මාර්ග නීති පිළිපැදීමෙන් බොහෝ අනතුරු වළක්වා ගත හැකිය. ඔයාලට මෙහෙම කියන්න තිබුණා මාර්ග නීති පිළිපැදීමෙන් බොහෝ අනතුරු වළක්වා ගත හැකි නිසා අපි මාර්ග නීති අකුරටම පිළිපැදීම කියලා යන්න තිබුණා. අප රියදාවනේ මාර්ග සංඥා භාවිතා කිරීම ඉතා වැදගත්. මට පළවෙනි එක විතරයි ගන්න වෙන්නේ පුතේ. ඒකට ලකුණු දෙක දෙන්න. අනිත් දෙක ඒ විදිය යෝජනාවක් කියවෙන්නේ නැහැ. චමිදු කුඩා කල සිට මාර්ග නීති පිළිපැදීමෙන් දියානතුරු අවම වේ. පදික මාර්ගයේ ගමන් කරන විට පාර මාරු වීමේදී අපි කහිර භාවිතා කර මාර්ග නීති පිළිපදින්න. ඒක හරි. කුඩා කල සිට මාර්ග නීති වලට අනුව ගමන් කිරීමට හුරු වෙන්න. මාර්ග නීති පිළිපදින්න. මාර්ග නීති වලට අනුව ගමන් කිරීමට හුරු වෙන්න. චුට්ටක් අවසානයක පොඩ්ඩක් මදි මං එක ලකුණක් දෙන්නම් දෙවෙනි එකටම හරි ලකුණු විතර තුනක් දෙන්නම්. ගවීස්ගේ මාර්ග නීති අකුරටම පිළිපැදීම ලොකු කුඩා හැමෝම මතකයේ තබා ගත යුතු කරුණකි. බෑ ඔකම ගල්පගන් තිබුණා. පදිගයන්ද දීදුලන්ද මාර්ගයේ දෙපස සවිකර ඇති මාර්ග සංඥා අකුරටම පිළිපැදිය යුතුය. මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් රියනතුරු බෑපුති ඔයා යෝජනා ටිකන්නේ. මාර්ග නීති පිළිපැදීමෙන් අකුරටම පිළිපැදීමෙන් රියානතුරු වල අඩු කරගත හැකි නිසා අපි මාර්ග නීති පිළිපදිමු. මේ විදිහ යෝජනාව. ඒ කියන්නේ හැම එකෙම අගට යෝජනා කරන්න මාර්ග නීති පිළිපදිමු කියන අකුරටම පිළිපදිමු කියන කාරණා. මලීෂගේ අපි රියපැදවීමේදී පුතේ පෑනෙන් ලියනවා නම් චුට්ටක් ප්‍රවේශම් වෙන්න. උඩ පැන්සලෙම ලියලා අපෝ පෑනෙන් ලියන්නත් එපා. මං කියන්නේ පැන්සලෙම ලියමු. මේ පේපර් එකක් ඉඳ ගැටුවන්නේ. අපි රියනතුරු රියපැදීමේදී මාර්ග නීති රීති පිළිපැදීම අපගේද අපගේ වාහනයේද ආරක්ෂාව සලසයි. මෙහෙමයි ඉතින්. සලසන නිසා මාර්ගනේ රියපැදීමේදී මාර්ග නීති පිළිපැදීම අප සැමගේ ආරක්ෂාව සලසන නිසා අපි මාර්ග නීති අකුරටම පිළිපැදීම කියලා යෝජනා කරන්න. ඒ වාගේම ඒක ලියන්නේ පපුදේ. එමෙන්න මාර්ග නීති පදිකයන්ට මෙන් ගන්න බෑ. එම රියනතුරු අවම කර ගැනීමට අපි සියලු දෙනාම මාර්ග නීති පිළිපදිමු. හොඳයි. උඩේකත් එක සම්බන්ධ නැතුව ලියමු. කමක් නැහැ ඉතින්. අවසානයේ ලකුණු දෙකක් දෙන්න. ජනනි රියදාවනය කරන විටදීත් මහමාර්ගයේ ගමන් කිරීමේත් මාර්ග නීති පිළිපැදීම වැදගත් වේ. පිළිපදිමු කියලා අදහස දාවන මාර්ග නීති පිළි නොපැදීම මගින් බොහෝ අනතුරු රියනතුරු සිදුවීමට ඉඩ ඇත. අපි මාර්ග නීති අකුරට මිටු කිරීමට වග බලා ගනිමු. අවසාන එක හොඳයි. පළවෙනි එක එක ලකුණක් දෙන්න. ලකුණු තුනක් දෙන්නම් ජනනිට. දෙවෙනි එකෙත් යෝජනා කරන්න තිබුණා එකත් එක්කම. විනුදි මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් අනතුරු වළක්වා ගත හැකිය. යෝජනා කරා නම් ඒකත් එක්ක මාර්ගයේ වේගයෙන් ගමන් කිරීම නිසා බොහෝ රියනතුරු වී ඇත. අපි මාර්ග නීති අකුරටම පිළිපදිමු. අවසාන එක හොඳයි මේ පුතේ. හැබැයි ඉතින් මෙහෙමයි ඒකෙත් අඩුවක් තියෙනවා. තව කාරණයක් එක්ක ඔකම ලිව්වා නම් හොඳයි. අවසානයේ ලකුණු දෙකක් දෙන්නම් විඳිද. මලීෂගේ කියුවා. ඉමල්ක සර් මට සිග්නල් නැති නිසා බලන්න බැරි වුණා. මලීෂට මන් දුන්නේ. මලීෂට දුන්නේ අවසානයේ විතරයි පුතේ ලකුණු දෙක දුන්නේ. පළවෙනි දෙක මදි. අපි පුංචි මෙන්න මෙතන අඩුවක් තියෙනවා මේ ඉමල්ක. පුංචි කාලයේ කියන එක පොඩ්ඩක් අපි පුංචි වචනේ නැතුව කුඩා වගේ ලිවනම් හොඳයි. කාලයේ ඒකයන්ින් කොමා කොඹුනේ සිටම මාර්ග නීති අකුරටම පිළිපැදීමට හුරු වෙමු.
කෝපුතේ පළවෙනි එකේ අවසාන එකේ 32. දෙවෙනි එකේ නම් ලස්සනට 30 දාලා තියෙන පැහැදිලි එකක් හැබැයි රූල යටට දාලා අඩුවක් තියෙනවානේ. ඒතර මෙතන කොම්බුව සහ මෙතන 30ත් එක්ක ගැටලුවක් වෙනවා ඉමල්ට. ලකුණු ගන්න බෑ පළවෙනි වාක්‍යයට. පදකින් හරි ඉදරන් මාර්ග නීති නොපිළිපැදීම ක්‍රියානතුරු සිදුවේ. පැදීමෙන්. ඒක ගන්නත් බෑ පුතේ. ඊනකට මාර්ග නීති අකුරටම පිළිපැදීමෙන් ක්‍රියානතුරු අඩු කරගත හැකි වේ. පළවෙනි එක විතරයි පුතේ යෝජනා කරලා තියෙන පිළිවෙලට පැහැදිලිව ගන්න පුළුවන් වාක්‍යයක්. ඒකේ තියෙන අක්ෂර වින් කියන අකුරු වල වැරදි හින්දා ලකුණු දෙකක් නැති වුණා. ලකුණු දෙන්න විදිහක් නැහැ මල්කට. දසුනි මාර්ග නීති රියතුලන් සහ පදිකයන් විසින් අකුරටම පිළිපැදිය යුතුයි. මාර්ග නීති නොපිළිපැදීම නිසා බොහෝ ක්‍රියානතුරු සිදුවිය හැක. අර උඩ කාරණේම තමයි ලියන්නේ නේ. අපි මාර්ග නීති අතිශයින් පිළිපැදීමට වග බලා ගනිමු. අවසාන වාක්‍යයේ ලකුණු දෙකක් දෙන්නම් දසුනි. දසුනි සංජීවනි මාර්ග නීති අකුරටම පිළිපැදීම අපගේ යුතුකමකි. පැදීම තියෙන්නේ පුතේ පැදීම නෙවෙයි. මාර්ග නීති නොපිළිපැදීම නිසා මහා මාර්ගයේ අනතුරු වැඩි වේ. මාර්ග නීති අකුරටම පිළිපැදීම තුලින් රියානතුරු වළක්වා ගත හැකිය. බෑ පුතේ. මාර්ග නීති පිළිපදිනු කියන කාරණේ ගැන ලියවිලා නැහැ. ලකුණු දෙන්න විදිහක් නැත. අශේන් මාර්ග නීති නොසලකා හැරීමෙන් ජීවිත හානි වීමට හැකිය. මාර්ග නීති පිළිපැදීමෙන් අනතුරු වළක්වා ගත හැකිය. අපි මාර්ග නීති අතිශයින්ම පිළිපැදීමට බග බලමු. තිතක් දැම්මනම් ලකුණු දෙකම ගන්න තිබ්බ අශේන්. එක ලකුණයි දෙන්නේ අවසාන එකේ තිත නැහැ. නෙතුමිනි රියදුරන් පදිකයන් මාර්ග නීති අකුරටම පිළිපැදිය යුතුය. එක ගන්න බෑ පුතේ. රියදුරන්ගේ හා පදිකයන්ගේ දැන් මෙතන මෙහෙම අපි ගැන කියවිච්ච කාරණයක් මේ යන්නේ. ආරක්ෂා සඳහා මාර්ග සංඥා පුවතු සවි කර ඇත. කුඩා කල සිට මාර්ග නීති අකුරු පිළිපැදීමට බොහෝ දුර ලක්වා ගත හැක. ඒකත් පුතේ එක ලකුණක් අවසාන වාක්‍යයට මම දෙන්නන් මේ නිතුවෙන ඊට අවසාන වාක්‍යයත් මදි. ඒ කියන්නේ මේ යෝජනාව දැන් මම ලකුණු දීපු ඒවා අහගෙන හිටියා නම් එතනදී යෝජනාවක් තියෙන්න ඕනේ. පිළිපදිමු කියන එක කරුණ ලියවිලා උනාට ඒක ලකුණු ගන්න විදිහක් නැහැ. දෙසඳි අපි රතයෙන් පාරේ ගමන් කිරීමේදී මාර්ග නීති නිසි ලෙස පිළිපදිමු. ඒක හොඳයි. පදිකයන් කහිරින් නොමැතිව පාර මාරු වීමේ දරුසු සිදුවිය හැකිය බෑ. කුඩා කල සිටම අපි සෑම නීති රීති වලට ගරු කරමු. එතන පුතේ වෙනස් වෙනවා. පළවෙනි වාක්‍ය විතරයි දෙන්නේ මෙන්න. ඒ කියන්නේ නීති රීති කියන්නේ වෙනත් ඒවාත් දෙන්න පුළුවන්. ලකුණු දෙකයි දෙසඳිට. ඒ මගේ එක කතා කරාද? විනුදිට ලකුණු දෙකක් දුන්නා වගේ තමයි මට මතක. අවසාන වාක්‍යෙ විතරයි විනුදි ලකුණු දුන්නේ. මේ දෙනේ දාලා තිබුණා නේ දෙනේ. ආ මේ තව තියෙනවා. දෙසෙන් දෙක කිව්වානේ. නිමේෂනේ මාර්ග නීති පුතේ ඉන්නවද? ඔව් සර්. කියවන්නකෝ වාක්‍ය තුන. මාර්ග නීති පිළිපැදීමෙන් ජීවිතය රැක ගැනීමට හැකි වේ. එකට දෙන්න බෑ දෙවෙනි එක. අපේ රටේ සියලුම ජනයා පොදුවේ මාර්ග නීති පිළිපදිති. බෑ ජනයා පිළිපදිමි කියයි. පදීද කියලා කියනවා. ඒ කොහොමද බෑ? පදිති. එකක් බෑ. මාර්ග නීති පිළිපැදීම අපේ වගකීමක් හා යුතුකමක් වෙයි. මෙතන මාර්ගද මාර්ගද තියෙන්නේ. ඇලපිල්ලන්නේ නැහනේ. මාර්ග. ඇලපිල්ලක් තියෙනවද මෙතන? තුන්වෙනි වාක්‍ය පළවෙනි වචනේ මාර්ගද මාර්ගද තියෙන්නේ. මාර්ග. ඇලපිල්ලක් තියෙනවනේ. ඕ. ඇලපිල්ලක් පේන්නේ නැහැ වගේ. හරි.
එතකොට බෑ ඒ දෙන්න බෑ එක ලකුණක් දෙන්නම් අවසාන වාක්‍යෙට පොඩි අර යෝජනාවක් වෙ තියෙන ඉඳන් යුතුයකමක් වෙ කියන එක බෑ ඉතින් පිළිපදිමු කියන යෝජනාවට එන්න චතුමිනි අපේ රටේ මාර්ග නීති ඇත්තේ අපේ ආරක්ෂාව සඳහා බෑ පුතේ ඉතින් මේ ওই කාරණේම ලියලා අපේ මාර්ග නීති අපේ ආරක්ෂාව සඳහා ඇති බැවින් අපි මාර්ග නීති අකුරටම පිළිපදිමු මං කියන්නේ ওই කාරණේම ඕකම ලියන්න පුළුවන් ඕකටම අකට එකතු කරමු අර කාරණේ පොඩි දෙයයි තියෙන්නේ එතනට එන්න ඕනේ දැන් ටික ටික එහෙනම් මාර්ග නීති පිළිපැදීමෙන් අපේ රටේ අනතුරු ගොඩාක් පුතේ ගොඩාක් කියන වචන නම් කොහෙත්ම දාන්න එපා කතා කරන භාෂාවේ වචනය තහනම් වචනයක් ගොඩාක් ගොඩාක් හුඟාක් එක එපා බොහෝ වගේ පාවිච්චි කරන පුංචි අප කුඩා කාලයේ සිටම මාර්ග නීති පිළිපැදී නම් අපේ රටේ අනතුරු සිදු නොවේ බෑ පුතේ කුඩා කාල සිට මාර්ග නීති පිළිපැදීමෙන් අනුතු සිදු නොවන නිසා අපි මාර්ග නීති පිළිපැදීමට හුරු වෙමු. එහෙම වගේ යෝජනා කරනවා නම් ශලනි මාර්ග නීති අකුරටම පිළිපැදීම රියාතුරු වළක්වා ගත හැකි. මේ පුතේ. නිකවාලි යන මාර්ග නීති අකුරට පිළිපැදීම රියාතුරු වළක්වා ගත හැකි නිසා නැත්නම් මේ ක්‍රියානතුරු වළක්වා ගැනීමට හැකි නිසා අපි මාර්ග නීති අකුරටම පිළිපදිනු කියලා ලිවමු. ඇතම් හෝ නොහික් මුණ යන මුරුදුජ මිනිසුන් බීමත් රිය දාවනේ කර තිබේ. මිනිසුන් කර තිබේ කොහොමත් කියන්න බෑ. එම නිසා අපි පාරේ ගමන් කරන වෙලාවේ නිවැරදිව මාර්ග නීති පිළිපද පාරේ ගමන් කරමු. අවසානික ලකුණු දෙකක් දෙන්න. සරෙන්ට ලකුණු දෙකයි එතකොට ශල් තව තිබුණාද දෙනෙත් දින දවස මේ අපි පොඩ්ඩක් ගෲප් එකටම දාමු නැත්නම් හොයන්න බෑ මම අර වාගේ පින්තූර දැක්කේ හින්දා නම තිබුණින් තමයි මේක දැක්කේ බොහෝ වෙලාවට අනිත් මැසේජස් දෙලෙන්නේ නැහැ සර් මේ පුංචිගේ ෆෝන් එකේ ගෲප් එක තියෙන එකට යවන්න බෑ හා එහෙමද හරි ගමන් හරි හරි මාර්ගේ භාවිතා කරන සියලු දෙනාටම ආරක්ෂා සඳහා මාර්ග නීති හඳුන්වා දී ඇත මගින්ට රියදුරන්ට පදික්කයින්ට වෙන වෙනම බෑ පුතේ. ගැන සිතා මාර්ග අවසාන වාක්‍ය ඒවා පිළිපැද අපි අපගේ ආරක්ෂාව ගැන සිතා මාර්ග නීති පිළිපදි මොකද්ද මේ අග තියෙන්නේ? පිළිපදිමු නෙමෙන් තියෙන්නේ බයන්නද තියෙන්නේ එවනේ දෙන්නේ තියෙන්නේ පිළිපදිමු කියන එතන වකුරු දෙකක් වැරදෙන්නේ පුතේ නැත්නම් අවසානයේ මම ලකුණු දෙන්න හැදුවේ ලකුණු දෙක ඒකට ලකුණු දෙන්න විදිහක් නැත්නම් තිතමට පේන්නේත් නැහැ පිළිපදිමු කියලා ලියෙන්න ඕනේ තියෙන්නේ කුඩා කල පටන් මාර්ග නීති හුරු පුරුදු විය යුතුය අප කුඩා කල පටන් යම් තරමක් සාර්ථකයි එම නිසා අපිට රියනතුරු වළක්වා ගත හැකි බෑ රියදුරද මගින්ද වැරදි කිරීමට යන්තු බෑ පළවෙනි එකට විතරක් මල් එක ලකුණක් දෙන්න පාන්දිට හරි එහෙම නම් දෙනෙත් ලකුණු විය දෙනෙත් භාග්‍යයෙන්නේ ඔසන් ලකුණු දෙන්න විදිහක් නැත පුතේ මේ ලියපු විදිහට අවසාන එකට ලකුණු දෙක දෙන්න විදිහක් නැහැ නිවැරදිව ලියවිලා නැහැ